சுரன் வெந்து குருவர பகட்ன் பெச வெந்து தி குருன் நெமி வெந்து இந்து வன பொத்தி பொத்தட்ட வெந்து வதன் கவிபொத்த அப்பட்ட லபாதுன்னு ආරම්භය වඩා වටිනවා සාහිත්‍යාත්මක කතා බහකට යොමු කරන්න පාලි සහ සංස්කෘත ආභාෂය අපේ සිංහල භාෂාවට ලැබුණේ කොහොමද කියන කාරණය පිළිබඳව අද අපේ මාතෘකාව බවට පත්වන්නේ සිංහල බසට පාලි සහ සංස්කෘත ආභාෂය ලැබුණු විදිය පිළිබඳව විශේෂයෙන්ම සිංහල සාහිත්‍ය පිළිබඳව කතිකාවක් මතු කරන මුල් තැනේදී එහෙම කතිකාවක් සාකච්ඡාවක් පවත්වන්නට දරන මුල් උත්සාහයේම අපට පාලි භාෂාව කිසිසේත්ම අමතක කරන්න බෑ. ඉන් අනතුරුව සංස්කෘත භාෂාවත් අපට අමතක කරන්න බෑ. සිංහල ගද්‍ය වෙන්නට පුළුවන්, පද්‍ය වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ ආදී වූ ග්‍රන්ථ පිළිබඳව සාකච්ඡාවේදී වෙන්නට පුළුවන්. ශ්‍රද්ධාව පිළිබඳව ලියවුණු ලියවිලි පිළිබඳව වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සංස්කෘත සාහිත්‍යේන වීර සහ භක්ති රසයෙන් යුක්ත ශෘංගාර රසයෙන් යුක්ත වර්ණනා වෙන්න පුළුවන් මේ කොතනකට ගියත් පාලි සහ සංස්කෘත මොහුව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් එහෙමනම් කොහොමද සිංහල සමාජයට පාලි භාෂාවේ මාගදී පාලි භාෂාවේ ආභාෂය ඒ වගේම සංස්කෘත ආභාෂය ආවේ කොහොමද කලාව තුළ ඒවා නිරූපණය වෙන්නේ සාහිත්‍යාත්මක ලේඛනවලට මේ ඇසුර කොයිතරම් දුරට වැදගත්ද මේ ආදී වූ කාරණා අපිට අද ලිවිසරි ප්‍රේමයේදී සාකච්ඡා කරන්නට පුළුවන්කම ලැබේවි. ඒ සඳහා මෙහි වැඩම කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය අනුරාධා සුධම්මිකා භික්ෂුණීන් වහන්සේ අපි සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ සම්මානිත මහාචාර්ය ආනන්ද අබේසිරි වර්ධන ගුරුතුමාවත් ආයිබුවන් කියලා බොහොම ගෞරවයෙන් ඔබතුමන් පිළිගන්නවා. ඒ වගේම සාහිත්‍යවේදී ඒ වගේම ඉතිහාසඥ සුජිත් අක්කරවත්ත සහෘදයාවත් ආයිබුවන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අවසරයි භික්ෂුණීන් වහන්ස මේ මුලින්ම සාකච්ඡාව ආරම්භ කරන්න. දැන් භාෂාවක් නිර්මාණය වෙනකොට ඒ භාෂාව බොහෝ වෙලාවට කොහේ හෝ තැනකින් උපත ලබනවා. ඒ කියන්නේ තවත් භාෂාවක් බිඳිලා භාෂාවක් උපදිනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙනගෙන කියවලා තියෙන්නේ. මේ කතාවෙන්ම අපිට ආරම්භයක් ලබා ගන්නට අවසර පතනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ විද්වත් සභාව අපේ සම්මානිත මහාචාර්ය ආනන්ද අබේසිරි වර්ධන ඇදුරුතුමනි, මං කලක් කැලණි විශ්වවිද්‍යාලයේ වැඩ කරන කාලේ එතුමා අපි ළඟින් දන්නවා. එනිසා එතුමා අපි බොහොමත් ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම සුජිත් අක්කරවත්ත මහත්මයාවත් ඉතිහාසඥයෙක් විදිහට වගේම දේශකයෙක් විදිහට අපි දැනුවත්. ඉතින් වජිර මහත්මයා වගේම මේ ප්‍රේක්ෂක හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ අද ලිවිසරේ යටතේ මේ පාලි සංස්කෘත භාෂා කොහොමද අපේ සිංහල සාහිත්‍යයට බලපෑවේ කියන කාරණය හදාරන්න, ඉගෙන ගන්න, දැනුවත් වෙන්න, බුද්ධිය වර්ධනය කර ගන්න, අපේ ඕනෑම දෙයකින් මූලාශ්‍රයකින් අලුත් දෙයක් ඉගෙන ගන්න, ඕනම වාක්‍යයක් ඕනම පොතක් පෙරල බැලුවොත් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. එහෙනම් අපේ සාහිත්‍යයේ අතීතෙටම යනකොට
ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවස දක්වා පමණ ඈතට යන්න වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ මහා ප්‍රඥා විදියට මේ පෙර අපර දෙදිගම විද්වතුන් පිළි අරගෙන ඉවරයි. ඉතින් අපි ලංකාවට වැඩි වශයෙන් බලපෑවේ බුදුදහම. ඒ බුදුදහම තහවුරු වීමත් සමග තමයි මේ භාෂා සාහිත්‍ය ඉතා වැඩි වශයෙන් පෝෂණය වෙන්නත් හේතු වුණේ. අපේ ඉතිහාස කියවීම සමග. ඉතින් ඒ නිසා ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේදී පහළ වෙච්ච මේ විශිෂ්ට ප්‍රඥා දාර්ශනිකයා අපේ ආගමික ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කරපු ධර්මය භික්ෂුන් වහන්සේලා මතක තියාගෙන ආවේ වනපොත් කරගෙන කටපාඩම් කරගෙන. ඒ මතකයෙන් ගෙනාපු ඒ කාරණා ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේදී 3 වෙනි ධර්ම සංගායනා කීපයක් පැවැත්වෙනවා. පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව මේවා දන්න කාරණා. මේ තුන්වෙනි සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට ලංකාවට බුදු දහම ලැබෙනවා. ඒ තුන්වෙනි සංගායනාව පවත්වපු අවස්ථාවෙම නෙමෙයි, තව අවුරුදු 12ක් පහු වෙලා තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරපු දහම සිංහලෙන් දේශනා කරේ කියලා මහාවංශයේ සඳහන් වෙනවා. ඒ 18 වෙනි පරිච්ඡේදයේ මහාවංශයේ සඳහන් වෙනවා සිංහලෙන් දේශනා කරේ. ඇයි සිංහලෙන් දේශනා කරේ? ලංකාවේ ඉන්නේ සිංහල මිනිස්සු. ඒකට ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවස මහාවංශය අපිව එතෙන්ට ගෙනියනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ විජය ඇතුළු පිරිස ලංකාවට ආවා, මෙහි නිජ බිම කරගත්ත කියලා. ඉතින් මේ හිටපු පිරිසක් හිටියා ලංකාවේ. තව තව දිගට කතා තියෙනවා, මම කෙටියෙන් මේ කාරණා ටික ගොනු කරගෙන ඉන්නේ. ඉතින් මේ විජය කොහොම හරි ලංකාවේ හිටපු මුටසීව රජුරෝ වයෝවෘද්ධයි. වයෝවෘද්ධ කෙනෙක් හරවන්න අමාරුයි. ඒ නිසා මිහිඳු හාමුදුරුවෝ බුද්ධිමත් කෙනෙක්, රජෙක්ගේ පුතෙක්, රාජකීය පරම්පරාවෙන් ආපු අශෝක රජුරුවන්ගේ පුතණුවන්, රාජකීය ශිල්ප දැනුම තිබුණා. ඒ වගේම බුදුදහම වැළඳගත්තට පස්සේ මේ පැවිදි වෙලා බුදුදහම හදාරන්න පටන් ගත්තා. එතකොට ධර්ම රාජයන් වහන්සේගේ පුතා, එතකොට බුදුහාමුදුරන්ගේ පුතා, ශ්‍රාවකේ රහතන් වහන්සේ නමක් විදිහට, ඊළඟට අධිරාජ්‍යයේ පුතෙක් විදිහට තමයි මිහිඳු කුමාරයා විදිහට එන. මේ දෙකම හොඳ අධ්‍යයනයක් තිබුණු මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා තරුණ දේවානම්පියතිස්ස රජුරවන්න තමයි ධර්ම දේශනා කරන්නේ. මේ තරුණ හිතකින් වෙනස් කළා, හොඳ අදහස් කියලා දීලා. ඊට පස්සේ ඒකේ පියවර ක්‍රමයක් විදිහට සංගමිතා මෙහෙණින් වහන්සේ වැඩම කරනවා. සංගමිතා මෙහෙණින් වහන්සේ 18 කුලයක පිරිස එක්ක ලංකාවට වැඩම කිරීම මේ සංස්කෘතික පරිණාමයක එක අවස්ථාවක්. එතන මිහිඳු හාමුදුරුවන්ගෙන් තොරව අපිට සංගමිතා මෙහෙණින් වහන්සේ ගැන කතා කරන්නත් බෑ. මේක ජාලයක් වගේ, දම්වැලක් වගේ, චේන් එකක් වගේ. එයින් පස්සේ හටගත්ත ඒ කාරණා පෙළ අක්ෂර ලිඛිත හැම දෙයක්ම අපිට ලේඛනගත කරන්න අක්ෂරමාලාවක් ඕන. ඒතර ග්‍රන්ථ සම්පාදනය කරන්න අක්ෂරමාලාවක් ඕන. අපිට යමක් sannivedana කරන්න භාෂාවක් ඕන. ඒ අපි කතා කරන භාෂා සංකේත තමයි අපි වචනවලට පෙරලන්නේ. ඒ වචන පෙළ ගැස්වීම තමයි අපි සාහිත්‍යයකින් කරන්නේ. ඒක සමහරවිට වචනාර්ථයක් තියෙනවා, සමහරවිට වචනෙන්න සැඟවුණු අර්ථයක් තියෙනවා, ව්‍යංග්‍යාර්ථ තියෙනවා, ධ්වනිතාර්ථ තියෙනවා. මේ විදිහට මේ හැම එකක්ම එක මිහිඳු හාමුදුරුවෝ ගැන අපිට 10 වෙනි සියවසේ හම්බ වෙන දම්පි අටුවා ගැටපදේ සඳහන් වෙනවා. මගද බසින් ආ බුදු කැලි අටුවා, හෙළදිව ඇජුරෝ හෙළ බසින් තැබූහ. ඒතර මිහිඳු හාමුදුරුවෝ මේ සිංහල රටේ සිංහල භික්ෂුන් වහන්සේලාට බණ කියලා දුන්නා. ඒවා ඉගෙන ගත්තාම ඒ සිංහල හොඳින් උච්චාරණය කරන්න පුළුවන් අය සිංහල භාෂාවෙන් ලිව්වෝ මේටි. ඒතර මාගදී භාෂාව, මුදින් තිබුණු පාලි භාෂාව ඒ මගද අටුවා සිංහල අටුවා බවට පත් කළා. ඒකට ත්‍රිපිටකේ නෙමෙයි ලියන්නේ. පළවෙනියට අපිට ලේඛනගත වෙන්නේ අටකතා ටික. ඒත් මේ අටකතා කියලා කියන්නේ මුල් ධර්ම කොටාස අර්ථ දැක්වීම වශයෙන් පැහැදිලි කරන ග්‍රන්ථ සමූහයක්. ඊට පස්සේ මම ඉක්මනින් මෙනවා ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසට. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී මේ ටික පරිවර්තනය වෙනවා ආයෙත් පාලි භාෂාවට. සිංහලෙන් මිහිඳු හාමුදුරුවෝ ඇතුළු සිංහල ආචාර්යවරු ලියපු සිංහල අටකතා ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඇතුළු අටකතාචාර්යයන් වහන්සේලා පාලියට නැවත පරිවර්තනය කරනවා. ඊට පස්සේ පාලියට පරිවර්තනය කරපු ඒ අටකතා ආශ්‍රය කරගෙන 10 වෙනි සියවස වෙනකොට අපේ සිංහල කතුවරු නැවත ග්‍රන්ථ සම්පාදනය කරනවා සිංහල භාෂාවෙන් සිංහල පාඨකයින්ට තේරෙන විදිහට. එහෙනම් දෙවරක් තුන්වරක් පරිවර්තනය වෙච්ච සාහිත්‍යයක් තමයි අපිට තියෙන්නේ. ඒතර 5 වෙනි සියවසේ 4 වෙනි සියවස වෙනකොට පළවෙනි සියවසේ ඉඳලම පරිණාමය වෙලා 4 වෙනි සියවස වෙනකොට බොහොම දීප්තිමත් යුගයක් අපිට හම්බ වෙනවා. මහා විහාරය හැරුණාම අභයගිරිය
ඒක පිරිවෙනක් විදිහට ඒකේ ජාත්‍යන්තර ශිෂ්‍යයන් ඉගෙන ගත්තා. ඒකේ පාලිය වගේම සංස්කෘතත් ඉගෙන ගත්තා. ඉතින් මේ හතරවෙනි සේවා සත්‍යක දීපවංශය වගේ වංශ කතාවක් ලියවෙනවා. මෙහිණින් වහන්සලා තින් ලියුණේ කියලා අපි අහලා තියෙනවා කියවන්නේ. එහෙම ඊට පස්සේ පස්වෙනි සේවසේ තමයි මහවංශ ලියවෙන්නේ. එතන මේ සංස්කෘත බලපෑම කොපමණද කිව්වොත් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සේවසනකට මහ කාව්‍යයක් සංස්කෘතෙන් ලියවෙනවා ජානකී හරණය කියලා. එතන මේ ජානකී හරණය වගේ සංස්කෘත ග්‍රන්ථ ලියවෙන්නත් අපිට මේ භාෂා දෙකම බලපාලා තියෙනවා. ඊට පස්සේ අපිට 6 7 800 වස් ගැන එනකොට සීගිරි ගී මොන ගැහෙනවා සීගිරි ගී ප්‍රාකෘත මුක්තක කියලා අඳුන්නන කවි විශේෂයක්. එතන ප්‍රාකෘත මුක්තක කවි ටික සීගිරි ගී විදිහට හඳුන ගන්න කලින් අතීතයේ ඉන්දියාවේ 7 වෙනි ක්‍රිස්තු පූර්ව 7 වෙනි සියවසේ ප්‍රාකෘත ලේඛනයක් හම්බ වෙනවා ප්‍රාකෘත මුක්තක. ආහතවාහන රජුරුවන්ගේ කාලේ සාල රජුරුවන්ගේ කාලේ. එතකොට ඒක අපි අඳුන ගන්නවා ගාථා ශබ්ද සති කියලා. ඉතින් ඊට අදාළව තමයි මෙහි සංවර්ධනය වෙන්නේ. ඉතින් මේ භාෂාවලින් තව භාෂාවක බලපෑමක් නැතුව අපිට මේවා වෙන් කර ගන්න බෑ. ඊළඟට අපිට හම්බ වෙන සංදිස්ථානයේ සීගිරි ගී වලින් පස්සේ 9 10 සියවස් වල අපිට දැනට ශේෂ වෙලා තියෙන සියවස් ලකර පද්‍ය ග්‍රන්ථ උපදේශ ග්‍රන්ථයක් විදිහට අඳුරගන්නේ. ඒක සංස්කෘත කාව්‍ය දර්ශයේ අනුවර්තනයක් පරිවර්තනයක් මේක අනුවර්තනයක්. ඒක බලාගෙන අපිට ඕන විදිහට හදාගත්ත සමහර ඒවා ඒ විදිහටම පරිවර්තනය කළා, සමහර ඒවා වෙනස් කළා. ඊළඟට ශේෂ වෙලා තියෙන සික්ඛාපද වළංජන කියන පාලි ග්‍රන්ථය ඇසුරෙන් සික්ඛවලඳ හා සික්ඛවලඳ විනිස ග්‍රන්ථය විනය සංග්‍රහයක් විදිහට භික්ෂුන් වහන්සේලාට සංග්‍රහ කරපු සිංහල ග්‍රන්ථයක් හම්බ වෙනවා. ඒ වගේම දම්පියාටුව ගැටපදේ ගත්තොත් බුදුගෝෂ හාමුදුරුව ලංකාවට වැඩම කරලා පළවෙනියට ලියපු විසුද්ධි මාර්ගය ඇරුණාම ඊළඟට ලියපු සමන්තපාසාදිකා විනය අට කතාව සහ ධම්මපද අට කතාව. ධම්මපද අට කතාව කියලා කියන්නේ මේ හිත හදන වැඩපිළිවෙල කියවුණු පාලි ග්‍රන්ථේ. ඒ පාලි ග්‍රන්ථයේ අමාරු වචනවලට ගැටලු තැන් විස්තර කරන්න තමයි දම්පියාටුව ගැටපදේ ලියන්නේ. එතන ඉඳලා තව දිගට තියෙන අපි ඊළඟ අවස්ථාවේ කතා කරමු. මම 10 වෙනි සියවස දක්වා මේ බලපෑම කතා කළේ. හොඳයි. දැන් අපි භික්ෂුන් වහන්සේ පැහැදිලි කරපු විදිහට මහාචාර්යතුමනි, දැන් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරනකොට අපි අහලා තියෙනවා මේ භාෂාව පිළිබඳව අධ්‍යයනයකින් පැමිණෙන්නේ කියලා. මාගදී පාලි මගදී උපන් භාෂාව කියලත් ඇතැම් වෙලාවට වරණගනවා. දැන් අපිට භාෂාවක් තියෙනට ඇති, අපි අදහස් සුවමාරු කරගන්නට ඇති, නමුත් ලේඛනයක් තිබුණේ නැති බව විශ්වාසයි. එතකොට මේ ලේඛනයේදීද මේ මුහුව සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් මේ පාලි ආභාෂය මුලින්ම ලැබෙන්නේ ලේඛනගත කිරීමේදීද? එහෙම නැත්නම් අපේ වාග්ව්‍යවහාරයට මේ භාෂාවේ නැකම් එනවද මහින්දාගමනයත් එක්ක? සිංහල සාහිත්‍යයට පාලි සංස්කෘත සාහිත්‍යයේ බලපෑම කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. මම හිතන්නේ කාලෝචිත මාතෘකාවක්. අපේ ඒ වගේම අපි විසින් වැඩිය සැලකිල්ලක් නොදක්වන මාතෘකාවක්. නමුත් මේ අවස්ථාවේදී ඒ පිළිබඳව යමක් කතා කරන්න ලැබීම වාග්යකට සලකනවා. මිහිඳු මාහිමියන් මහරහතන් වහන්සේ විසින් මේ රටට මේ ගෙනාවේ මාගදී භාෂාව කියන එක ඒ තරම් අප්‍රසිද්ධ කාරණයක් නෙවෙයි. මොකද සිංහල භාෂාවේ හෝ කවර හෝ භාෂාවක ආරම්භය ප්‍රභවය හරියට කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මිනිසුන් භාෂාවක් නිර්මාණය වෙන්නට කලින් මිනිසුන් විවිධාකාරයෙන් මේ අදහස් හුවමාරු කරගෙන තියෙනවා. කෙසේ වෙතත් අපිට අපි වාසනාවන්ත වෙනවා මේ සිංහල භාෂාවේ ආරම්භය පිළිබඳව අපිට ඉතාම හොඳින් තහවුරු කරගන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. මොකද මිහිඳු මාහිමියන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා අපිට ලේඛන මාර්ගයක් තියෙනවා. ඒ ලෝකේ බොහෝ රටවලට නැති, බොහෝ දියුණු රටවලටත් නැති ලේඛන සම්ප්‍රදායක් අපිට තියෙනවා. ඒ තමයි අපේ අභිලේඛන, එහෙම නැත්නම් සෙල් ලිපි කියන එක. ඒක ක්‍රිස්තු පූර්ව 3 ඉඳලම අපිට ඒ ලේඛන දකින්නට ලැබෙනවා. එතකොට මේ ලේඛන මගින් මේ අභිලේඛන සෙල් ලිපි වර්ෂයෙන් වර්ෂයට වැඩි දියුණු වෙමින් භාෂාවක් සකස් වෙන ආකාරය බොහොම පැහැදිලිව අපේ විද්වතුන් විසින් ප්‍රකාශ කරලා තියෙනවා. සිංහල භාෂාව
පිළිබඳව ලෝක ප්‍රකට විල්හෙම් ගයිගර් කියන මහාචාර්යතුමා මේ සිංහල භාෂාවේ පරිණාමය පිළිබඳව අවස්ථා හතරක් දක්වනවා. ඒ තමයි මේ කිස්තු පූර්ව 3 ඉඳලා කිස්තු වර්ෂ 4 හෝ 4.5 වෙනකන් සිංහල ප්‍රාකෘත යුගය කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි යුගය තමයි ප්‍රථම සිංහල නැත්නම් පුරාතන සිංහල යුගය. 4 ඉඳලා 8 වෙනකන් ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ 8 වෙනකන්. එතකොට ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 13 හමාර වෙනකන් මධ්‍ය කාලීන සිංහල භාෂා යුගය අන්තිමක තමයි නූතන නැත්නම් නව සිංහල අවධිය කියලා යුග 4කට බෙදලා තියෙනවා. ඒ නිසා අපිට ඊටාම පැහැදිලිව අපිට අධ්‍යයනය කරන්න පුළුවන් සිංහල භාෂාවේ කොහොමද වැඩි දියුණු වෙලා ආවේ. ඊටාම වචන කිහිපයකට සීමා වූ කිස්තු පූර්ව 3 සියවසේ උදාහරණයක් ඇටියෙ කියනවා නම් අගත අනගත චතුදිස සගස පැමිණි නොපැමිණි මහා සංඝයා වහන්සේ පිණිසෙයි කියලා බොහොම කෙටියෙන් කියපු. හැබැයි මේ සියලු අක්ෂර ඒ මුල් සිංහල ප්‍රාකෘත යුගයේ ලියපු මේ මුළු අක්ෂර මාලාවම බ්‍රාහ්මී අක්ෂර. අපි අද මේ පාවිච්චි කරන සිංහල අක්ෂර මාලාවක් නෙවෙයි. ඒ බ්‍රාහ්මී අක්ෂර තමයි අනුක්‍රමයෙන් සිංහල අක්ෂර මාලට පරිණාමය වෙලා. දැන් තෝනිගල සෙල්ලිපිය ගත්තායින් පස්සේ ඔන්න අකුරු වල හැඩය අපේ සිංහල අකුරු වල හැඩයට පරිණාමය වෙන ආකාරය දැකිනවා. ඊට පස්සේ තමයි අපිට මේ ඒ සිංහල අක්ෂර මාලාවක් නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක අවධියෙන් අවධියට වැඩි දියුණුවා. අපේ පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථයේ වෙන සිදස් සංග්‍රහව ගත්තම ඒකේ අකුරු 30යි කියලා තියෙනවා. නමුත් ඊට වැඩි අක්ෂර සංඛ්‍යාවක් ඒකේ තියෙනවා. නමුත් අකුරු 30ක් හැටියට තමයි කියන්නේ. එතකොට අකුරු 30ක් ඒකේ තියෙනවා. නමුත් අකුරු 30යි කියන්නේ. ওই විදිහට තමයි අපේ සිංහල අද අක්ෂර මාලා පහක් ඇති වෙලා. ඉතින් අපි මෙතනින් කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මේ පාලි සංස්කෘත සාහිත්‍ය කොහොමද සිංහල සාහිත්‍යයට බලපෑවේ කියලා. මේක යුග වශයෙන් බෙදා ගන්න ඕන. යුග වශයෙන් බෙදා. අපි සාහිත්‍ය යුග කියලා නම් කළා තියෙනවා. අනුරාධපුර යුගය, පොළොන්නර යුගය, ඊළඟට දමදෙනියව, ගම්පොළ යුගය, කුටිය ආදී වශයෙන් අපි කාටත් පැහැදිලි යුග බෙදීමක් තියෙනවා. එතකොට මේ අනුරාධපුර යුගය පැහැදිලි වශයෙන්ම අපේ සිංහල සාහිත්‍යයට බලපෑවේ පාලි ආභාෂය. පාලි රීතිය තමයි අපිට බලපෑවේ. ඒ සාහිත්‍ය අපි කොටස් දෙකකට බෙදා ගන්න ඕන. මේක බෙදා ගන්න නැතුව අපිට එහෙම බෑ සාකච්ඡා කරන්න. එක කොටසක් තමයි ගද්‍ය සාහිත්‍ය, අනිත් කොටස තමයි පද්‍ය සාහිත්‍ය. ගද්‍ය සාහිත්‍ය මුළුමනින්ම ආගමික පසුබිමක් ඇතුව අපේ බුදුදහමත් බුද්ධ චරිතයත් පසුබිම් කරගෙන වස්තු විශේෂ කරගෙන තමයි ගොඩ නැගුණේ. අපිට අනුරාධපුර යුගයේ කාලය වර්ෂ 1500ක් පමණ වුණත් අපිට පොත් 3යි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ පොත් තුන තමයි දම්පියාටුවා ගැටපදේ සිකවලඳ හා සිකවලඳ විනිස සිය බස්ලා කර. ඊට අමතරව අපිට සීගිරිගේ 770 ගානක් තියෙනවා. මේ ළඟදිත් සීගිරිගේ තවත් කොටසක් ආචාර්ය බෙනිල් ප්‍රියංක විසින් ඉදිරිපත් කරලා තියෙනවා. මහාචාර්ය පරණවිතාන සූරින්ගෙන් පසුව ඊළඟට සෙල්ලිපි ටික. ඔය ටික තමයි අපිට විද්‍යමාන සාහිත්‍යයක් හැටියට කතා කරන්න පුළුවන්. අපි ඇත්ත වශයෙන්ම සාහිත්‍ය කිව්වම කාව්‍යාත්මක සාහිත්‍යයයි වෙන සාහිත්‍යයයි අපි කියනවා විනය සාහිත්‍ය කියලා. විනය සාහිත්‍ය කියන්නේ මේ රසවින්දින එකක් නෙමෙයි. ඒක නීති රීති මාලාවක්. ඉතින් ඒකේ රසවින්දින බැරි කමකුත් නැහැ. ඉතින් ඒ වුණත් මේ කාව්‍යාත්මක සාහිත්‍යයක් හැටියට අපිට අනුරාධපුර යුගයෙන් එන්නේ මේ සීගිරිගේ විතරයි. සීගිරිගේ සුවිශේෂය වශයෙන්ම අගය කරන්න පුළුවන් කාව්‍යාත්මක මේ දැන් සඳහන් කළ විදිහට මුක්තක කාව්‍ය විශේෂයක් හැටියට. මුක්තක කියන්නේ එක පද්‍යයකින්, එක ගීයකින්, එක ශ්ලෝකයකින්, එක ගාථාවකින් කිසියම් කාව්‍යාත්මක අදහසක් ප්‍රකාශ කරනවා නම්, හැඟීම් ජනිත කරනවා නම් ඒවට කියන්නේ මුක්තක කියලා. ඒ විදිහ ඒ සීගිරිගේ වල තියෙන සාහිත්‍ය ලක්ෂණ ගැන සාකච්ඡා කරනකොට සීගිරිගේ ගැන සීගිරිගියක් එක් අයෙක් එක් ගීයක් තමයි රචන. ඉතාම කලාතුරකින් තියෙනවා ගී දෙකක්. මුළු සීගිරි පද්‍ය 700 ගානෙම සිව්පද තියෙන්නේ 20යි. අනිත් ඔක්කොම ගී ආකෘතිය අනුව නිර්මාණය කළ සාහිත්‍ය ආකෘති දෙකක් තියෙනවනේ. සිව්පද ආකෘතියයි ගී ආකෘතියයි කියලා. එතකොට 20යි තියෙන්නේ අතර 700 ගානකින් 20ක් තියෙනවා. අනිත් ඔක්කොම ඒ සීගිරි අනිත් පොත් තුන අරගෙන අපි බැලුවොත් කතා කරනවා නම් අපිට කොයි විදිහ ආභාෂයක් ලැබුණද කියන එක බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේ විසින් රචනා කළ ධම්මපදට්ඨ කතාවට එහි මේ තේරුම්ගත නොහැකි
ගම්භීරාර්ථ අන්තර්ගත වචන වලට විස්තරාර්ථ සහිතව අර්ථ ව්‍යාඛ්‍යානයක් කිරීම තමයි උන්වහන්සේ විසින් ඒ ධමවදට කතාවට ලියපු ග්‍රන්ථයට ලියපු දම්පියා අටුවා ගැටපදේ. ඒක ඇත්ත වශයෙන්ම අපේ සිංහල භාෂාවට ඉතාම වටිනා ග්‍රන්ථයක්. අපේ භාෂාවේ කොහොමද පරිණාමය සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳව ඉතාම හොඳයි. මොකද දම්පියා අටුවා ගැටපදේ වචනයක් දෙකක් එහෙම තේරුවොත් එහෙම මං හිතන්නේ බොහොම කැමැති වෙවි. මේ අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් බණ කියනවා. බයන කියනකොට කියන වචන දෙකක් තමයි කය වය. මහ ප්‍රාණ කයන්නයි යන්නයි වයන්නයි යන්නයි. කය වය. කොච්චර ධර්මදේශකයන් වහන්සේලා ඔය වචන දෙක තේරුවත් මට නම් තේරුණේ දම්පියා අටුවාගෙට පදේ කියවුවට පස්සේ. කෙමෙන් නස්නේ කයනං එක්වරම නස්නේ වයනං. බිලිඳෙක් හැටියට උපන් දරුවා මැරෙන තාක් මැරීමක් සිද්ධ වෙන්නේ ක්ෂයවීමක් සිද්ධ වෙන්නේ ඒක තමයි කය කියලා. එක්වරම නස්නේ වයන උන්නු ගමන් හાર્ට් ඇටැක් වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන් මේ එහෙම නැත්නම් අනතුරක් වෙලා වෙන්න පුළුවන් ඩයිට් ඔන් ද ස්පොට් කියන්නේ මේ එක්වරම නහින ඒක තමයි වය කියන්නේ. අන්නේ විදිහට අර්ථ ව්‍යාඛ්‍යානය පිළිබඳව ජේෂ්ඨ ග්‍රන්ථය එහෙම නැත්නම් පියා වශයෙන් සලකන්නේ දම්පියා අටුවාගෙට පදේ. මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ රජ කෙනෙක්. දෙබිසෙවජ අබා සලමෙවන් කසුප් මහරජහු දහම්පියා අටුවාවට කළ සන්නසෙයින් කියලා තියෙන්නේ පොත අවසාන. දෙවරක් අභිෂේක කළ බිසෝගෙන් උපන් ශිලාමේඝ වර්ණ අභය රජතුමා විසින් කරන ලද සන්නයයි. ඒ තමයි දෙවරක් අභිෂේක දෙබිසෙවජ ද්වායාභිෂේකා සංජාතා කියලා මහාවංශෙත් තියෙනවා. මේ සිද්ධිය සත්‍ය සිද්ධිය. ඉතින් ඕව ගැන ඊට වඩා විස්තරයක් මම කරන්න කැමති නෑ. ඊළඟ ග්‍රන්ථය තමයි සිකවලඳ හා සිකවලඳ. මේ දෙකම ගද්‍යවලටයි වැටෙන්නේ. පද්‍ය නෙමෙයි. ගද්‍යවලට වැටෙන්නේ. ඒකේ තියෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසින් පිළිපැදිය යුතු ශික්ෂාපද පිළිබඳ ඉතාම කෙටියෙන් වනපොත් කර ගැනීමට කටපාඩම් කර ගැනීමට සුදුසු පරිදි රචනා කරන ග්‍රන්ථයක්. අපිට ඉතාම වැදගත් ග්‍රන්ථයක් වෙනවා ඒ ග්‍රන්ථය ශික්ෂාපද පමණක් නෙමෙයි අපේ භාෂාවේ සුකනම්ම භාවය සුලලිත භාවය ඉතාම හොඳට පිළිවෙන ග්‍රන්ථයක් හැටියට තමයි සිකවලඳ හා සිකවලඳ විනිස. ඊට වැඩිය මම ඒ ගැන වැඩි කතා කරා. ඊළඟට සියබස්ලකර. සියබස්ලකර කියන්නේ මේ පද්‍ය කාව්‍ය රචනා කිරීමට උපදෙස් දෙන ග්‍රන්ථයක්. ඒක කාව්‍ය ග්‍රන්ථයක් නෙවෙයි ඒකත්. ඒක ඉන්දියාවේ ඉඳපු භාරත දේශයේ ඉඳපු දණ්ඩින් කියන විචාරකයා විසින් රචනා කරන ලද කාව්‍ය දර්ශ කියන පොතේ පරිවර්තන කෘතියක්. හරියටම තියෙන්නේ ගී 400යි දණ්ඩින්ගේ කාව්‍ය ආදර්ශයේ තියෙනවා ශ්ලෝක 460 460 400කින් තමයි සඳහන් කරලා තියෙන්නේ. බොහොම කලාතුරකින් කතුවරයාගේ ස්වාධීන අදහසුත් දක්වලා තියෙනවා. එකක් තමයි පෙදෙම් බුදු සිරිත බසින්වත් සිරිත කියන එක. මේ පෙදෙම් බුදු සිරිත කියලා කිව්වට අපේ කවියෝ නම් කරලා තියෙන්නේ ඒක නේ. බුදු සිරිත කියන්නේ බුද්ධ චරිතය. බුද්ධ චරිතය නෙමෙයි කිව්වේ බෝසත් චරිතය. ඒ අපේ මුල්ම පද්‍ය කාව්‍ය තුන අරගෙන බැලුවම සස්සදාවත මෝදේවදාවත කෞසලුමිනේ කියන ඒ ගී කාව්‍ය තුන අරගෙන බැලුවම එක මිටියට අරගෙන කතා කරන්න පුළුවන් ග්‍රන්ථ තුනක්. හැබැයි එක කාලෙනේ කාල තුනක කාල දෙකකදී සස්සදාවත මෝදේවදාවත පොළොන්නරු යුගයේ කෞසලුමිනේ දමදෙනේ. ඒ තමයි තුන්වෙනි ග්‍රන්ථය. ඔන්න ඔය ටික තමයි අපිට අනුරාධපුර යුගයෙන් සෙල්ලිපි ටිකයි සීගිරිගී ටිකයි ඔය කියන තමයි අනුරාධපුරේ කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ එතනදී අපිට කාව්‍යාත්මක සාහිත්‍යයක් නෑ. නමුත් කාව්‍යාත්මක සාහිත්‍යයකට ප්‍රවේශයක් ඒ ග්‍රන්ථ රචනා කිරීමෙන් අපිට ලැබිලා තියෙනවා. ඊට පස්සේ තමයි පොළොන්නරු යුගයේදී අපිට කාව්‍යාත්මක සාහිත්‍යයක් දකින්නට ලැබෙන්නේ. හොඳයි අපි පොළොන්නරුව යුගය පිළිබඳව දැන් අනුරාධපුර යුගයේදී ලැබුණු ආභාෂය පිළිබඳව මහාචාර්යතුමන් ඉතාම සුන්දර විදිහට පැහැදිලි කරා. ඉතින් ඒ පැහැදිලි කිරීම විශේෂයෙන්ම මේ භාෂාව පිළිබඳව අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට මට මේ භික්ෂුන් වහන්සේගේ කතා බහ ඇතුළේ මහාචාර්යතුමාගේ කතා බහ ඇතුළේ තිබුණ මේ මහා සාගරයක් වගේ දැනුම කොයි තරම් දේවල් අපිට තියෙනවද ඉගෙන ගන්න. දැන් සායිලුන් කඩදාසිය හොයාගෙන ඊට පස්සේ චීන ජාතිකයෝ මුද්‍රණ ශිල්පය හොයාගෙන මුද්‍රණය කර්මාන්තයක් බවට ජර්මනිය පත් කරන කොටත්
කියවන පිරිස වැඩිය හිටියේ නැහැ කියලා අපි අහලා තියෙනවා. එතකොට මේ කියවන පිරිස වැඩිය හිටියේ නැත්නම් මේ සාක්ෂරතාවය එහෙම නැත්නම් කියවීම ලේඛනය පිළිබඳව මුළු ලෝකෙටම තිබිලා තියෙන ප්‍රශ්නයක්. හැබැයි මහාචාර්යතුමා කිව්වා අපිට බොහොම වාසනාව තියෙනවා මේ පිළිබඳව සාක්ෂි හොයාගෙන යන්න අවස්ථාවක් තියෙනවා කියලා. සුජිත් අක්කරවත්ත සාහිත්‍යවේදියා ගාවට මම එන්නේ මෙන්න මේ කාරණා එක්ක. දැන් බ්‍රාහ්මී අක්ෂර ගැන එහෙම නැත්නම් අශෝක සෙල්ලිපි පිළිබඳව අපි කියවනවා. එතකොට මේ බ්‍රාහ්මී අක්ෂර මාලාවන්ගෙන් ලියවුණු දේවල් එතකොට සිංහල බවට පත්වීම මේ කතාව ඇතුලේ අපිට කොහොමද මේ මාතෘකාවට ප්‍රවේශ අදහසක් ලබා ගන්න පුළුවන් සිංහල පාලි සහ සංස්කෘත කියන කාරණාත් එක්ක? ඔව්, අපේ ගෞරවනීය ආචාර්ය අනුරුද්ධ මේ ternary මහන්සියකින් අපේ මහාචාර්ය ආනන්දහා හිතමිත්ත වජිරගෙන් අවසරයි. පළවෙනි දේ තමයි මං හිතන්නේ අපි ඒක හිතියුත්තේ සිංහල භාෂාව ලැබපු අසහාය පහස තමයි. අපි ලෞතර භාෂක පහස ලැබපු භාෂාවක්. ඒක මං හිතන්නේ බොහෝ භාෂාවට නොලැබිච්ච විශේෂ අංග ලක්ෂණයක්. ඒ කියන්නේ ලෞකික ජනතාවක් වහරන භාෂාව ලෞතර උමනාකුණෙන් සකස් වෙච්ච පාලි භාෂාවෙන් ආභාෂය ලැබුවා. ඒ ආභාෂය තුළ මම හිතන්නේ අපේ භාෂාවේ මම විශේෂයෙන්ම දකින්නේ අපි මේ භාෂාව කියන්නේ sannivedanaya වෙන ලෝකේ ප්‍රධාන මෙවලමක් නැත්තම් භාෂාවනේ භාෂාව නිපදවන්න හා භාෂාව භාවිතා කරන්න විදිහට මටත් පේන දෙයක් තමයි මේ වජිරගේ ප්‍රශ්නෙට මම එන්නේ. ඒකයි අපි ලියලා ආය විදිහට දාන්න දෙයක් තමයි කොච්චර දැනුම තිබුණත් තරන්නේ රස කළ ලියන්න බැරි නා මොනවක්වත් කරන්න බෑ. කොච්චර වචන් දෙමුණත් කරන්න නෑ රස විදිහට කතා කරන්න බැරි නා. එහෙනම් අපිට පේනවා මේ භාෂාව කියන්නේ අකුරු විතරක් විදිහට නෙවෙයි, වචන විතරක් නෙවෙයි. ඒකට නිසි තාලයක්, රිද්මයක්, චමත්කාරයක් ජනනය කරන්න පුළුවන් වෙන්න ඕන. මම හිතන්නේ පළවෙනි දේ තමයි ඒ ගැන මට ඉතිහාසෙ පැත්තෙනුත් අදහසක් ගත්තොත් සිංහල භාෂාව මේ භූමියේ ස්වංජාත භාෂාවක් විදිහට අපි වහරලා තියෙනවා. ඒකට අපිට ඉන්දියාවේ සංස්කෘත බලපෑම, පාලි බලපෑම, දෙමළ බලපෑම්, ඊට පස්සේ විවිධ දේවල් ඇති වෙච්ච එක ඇත්ත. දැන් විශාල විවාදයක් තියෙනවා සිංහල භාෂාව ಭಾರತයෙන් ආවද අපේ බිමෙන් උපන්නද කියලා. දැන් නවීන ලෝකයේ ඇතුළේ වෙච්ච පරේෂණ වලින් අපි දැන් ඔප්පු කරගෙන තියෙනවා නෑ අපි ස්වන්ව මෙහි භාෂාවක් උපත්ති ලැබ බව. මම දැන් කුමාරතුංගයන් මේ භාෂා විවාද ගේනකොට විවාද සම්පන්න භූමියක් තිබුණා. නමුත් අපි නූතන පුරාවිද්‍යාත්මක පර්යේෂණවලුත් දැන් පැහැදිලා තියෙනවා. ඉතා පැහැදිලි. අපේ ප්‍රවාදෙත් තියෙනවා බුදුරජාණන් වහන්සේ ආවම මහවංශෙත් තියෙනවා මහියංගනේ හඳගලා ගමේ හිටපු සර්බු කියන තරුණයා උන්වහන්සේත් එක්ක ආපු ලාංකික මෙහි හිටපු කෙනෙක් කියලා. එහෙනම් අපි මිහිඳු හාමුදුරුවෝ එන්නත් පෙර අරිට කුමාරයාගෙන් සසුන ආරම්භ වන්නත් පෙර ලක්දිව සිංහල පුත්‍රයෙක් බුදුසෙවණේ මහාන වෙලා තියෙන එක මහාවංශයේ තියෙන පුවතක්. ඒක කාටවත් බැහැර කරන්න බෑ. ඒක අටුවාචාර්යන් විසින් නැවත සනාථ කරලා තියෙනවා. අපේ අභාග්‍ය තමයි මේ පුවතවල් අපේ අධ්‍යාපන ඇතුලේ අපේ කතිකාව ඇතුලේ මතුවෙන්නේ නැතිකම. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ ආපු එක පුරාවිද්‍යාත්මකව ප්‍රශ්න තිබුණත් අපේ ප්‍රවාදවලත් අපේ ජන සංස්කෘතික අන්දර ඇතුලෙත් දැන් මහියංගනේ ඉන්න පැරණි මිනිස්සු ඇතුලේ තාමත් මේ පිළිබඳ වැඩි ජනතාව ආශ්‍රය කරාම ඒගොල්ලන් කියනවා. ඒගොල්ලන් අදත් හැම මාසෙම මහියංගනේට ඇවිල්ලා කරන පූජාව මේ රටේ මාධ්‍යයක් විසින් පටිගත කරන්න වටින දෙයක් එක තාම වෙලා නැහැ. ඒ මහියංගනේ තියෙන බුදුහාම වැඩි තැනට ඇවිල්ලා ඒකලගේ පරණ යක්ෂ දමනය පිළිබඳ සිද්ධි ස්මරණය කරන මම ඒක ඇස් දෙකෙන් අවුරුදු ගණනක් දැකපු කෙනෙක්. ඉතින් මම ඒ පරේෂණවල සහභාගී වෙච්ච කෙනෙක්. ඒගොල්ලන්ගේ අන්දරහා ප්‍රවාදහා මේ චාරිත්‍ර තුළ වෙන බුදුරජාණන් වහන්සේත් එක්ක ඒගොල්ලන් මේ කමියුනිකේෂන් එක මේ සංනිවේදනය කරේ දීප භාෂාවෙන්. ඒ හින්දා තමයි මිහිඳු හාමුදුරුවෝ දීප භාෂාවෙන් බණ කිව්වේ. ඉතින් පැහැදිලි වෙන දීප භාෂාව කියල එකක් මහා භාරතෙන් තොරව මෙහි තිබිලා තියෙන. ඉතින් පැහැදිලි. තම පැහැදිලි. දැන් උදාහරණයක් අපි හොඳම යාළුවට දැන් කියන්නේ මචන් කියලානේ. ඒ කියන්නේ සිංහල භාෂාවේ වචනයක් නැතුව නෙවෙයිනේ. හැබැයි ද්‍රවිඩ බලපෑම නිසා විජයනගර අධිපත්‍යය ඇතුලේ අපිට එහෙම දේවල් වෙනවා. එතකොට මේ විදියට ගත්තාම අපේ භාෂාව සෙවීය තිබිච්ච භාෂාවක් බුදුරජාණන් වහන්සේ අපේ දාර්ශනිකයන් වහන්සේ වෙච්ච නිසාම අපේ ශාස්ත්‍රුන් වෙච්ච නිසාම අපිට ඒක ලෞතරවසක් විදිහට අපේ භාෂාව පෝෂිත වීමට ලැබුව ඒක ලෞකික භාෂාවක ලැබිච්ච ආධ්‍යාත්මික ලෞතරු පහසක් දනවපු හින්දා මං හිතන්නේ අපේ භාෂාව අන් සියලු භාෂා අභිබවපු සුමග
චමත්කාර සහ කොටතරි අපේ භාෂාව හරීම ලයාන්විතයි. ලයාන්විත භාවය මං හිතන්නේ පාලි රිද්මවල බලපෑම ලැබුණිනට සකුවගේ භාෂාවක්. විශේෂයෙන්ම එක ලෞකික වශයෙන් ඉතාම දියුණු භාෂාවක්. ඒ වගේම වෛදික සාහිත්‍යයේ වේද මන්ත්‍රවල ඉඳලා ආපු ඉතාම සකස් කරපු භාෂාව. සංස්කෘත කියන්නේ මේකනේ. ඒක විරාණුකූල ශබ්ද ෘතමාලා ඇතුව සකස් කරපු භාෂාවක්. ඉතින් මේ බලපෑම මේවට හුදු ආගමික බලපෑමක් විතර නෙවෙයි, මොහොතේ සමාජ දේශපාලන සන්දර්භයේ බලපෑවා. ඉතා පැහැදිලිව මහායාන හා තේරවාද කියලා බුදුසසුනේ ඇතිවෙච්ච දාර්ශනික පිපිදීම මම නම් දකින්නේ ලොකු ભેදවාද විදියට ඒව දාර්ශනික පුපුදුන්. පහුගිය කාලේ පහුකාලේව නිකාය ભેද බවට පත් වුණාට ඒව යම් දාර්ශනික ප්‍රබෝධාස්වාදයන් මතු කරපු දේවල්. ඒව පිටිපස්සේ විශාල දේශපාලන නැගිටීම් තිබුණා. අශෝක අධිරාජ්‍ය වගේම ඊට පස්සේ කනිෂ්ක අධිරාජ්‍ය ඇවිල්ලා ඇතිවෙච්ච සංගායන ඇතුලේ ඒ මොහොතේ තත්කාලීන ලෝකේ තිබුණු ජාත්‍යන්තර භාෂා දෙකක් විතර මේ දෙක ඉස්සරහට ආවා. දැන් මේ මොහොතේ අපි කවුරුවත් කියන්නේ නැහැනේ බස් නැවතුම් පොළට යනවා කියලා, බස් හෝල්ට යනවා කියලා තමයි අපි කියන්නේ. මොකද ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී බලපෑම විසින් අපේ භාෂාව ඊට අනුව හැඩ ගැහුණා. ඒකෙන් කියන්නේ අපිට වචනයක් නොතිබුණයි කියලා. දෙමළ භාෂාවේ විදියට දැන් උඩරට ගිවිසුම පරිච්ඡේද කළ බැලුවොතින් අපේ ප්‍රභූවරු බහුතරයක්, අපි අද ජාතික වීරෝ කියලා නමස්කාර කරන බහුතරයක් අපේ මහාචාර්යතුමාත් අස්සම් කරලා තියෙනනේ ද්‍රවිඩ භාෂාවේ. තමන්ගේ අස්සන තියලා තියෙනවා. අද ලංකාවේ මිනිස්සු 90% අස්සම් කරන්නේ ඉංග්‍රීසි අස්සන. ඒකෙන් කියන්නේ නැහැ මම කියලා. ඒ වගේ ජාත්‍යන්තර බලපෑමේ සාධකත් වජිර මේකට හේතු වුණා. මොකද ජාත්‍යන්තර වශයෙන් පැතිරී ගිය බුද්ධි ප්‍රබෝධය ගලාගෙන ගියේ මේ භාෂා දෙක අතරේ කළ යුගයේ. ඒ හින්දා ඒ ජාත්‍යන්තර ප්‍රවාහයට යෑම සඳහා අර අපේ අනුරාධ තරින් වහන්සේ කිව්වා වගේ සංස්කෘත සාහිත්‍යයට එතෙක් මෙතෙක් බිහි කරපු විශිෂ්ටම ග්‍රන්ථයන් අතර ඉහළ පිළේ තියෙන ලංකාවේ කුමාරදාස රජුරුන් ලියපු ජානකී හරණ මහා කාව්‍ය. ඒකේ භාරත වැසියෙක් ලියපු එකකුත් නෙවෙයි. එතකොට අපිට පේනවා මේ සියලු සාධක විසින් මේ බලපෑම ලැබුවා. ලේඛන පවත්වා ගැනීමේදී මේ භාෂා භාවිතා වෙනවා. වෙළඳ ගනුදෙනුවලදී මේ භාෂා භාවිතා වෙනවා. එතකොට තත්කාලීන රාජදූත මෙහෙවරවලදී අරිට්ඨ මහරහතන් වහන්සේ මේ ලිපි මේ අරිට්ඨ කුමාරයා රහතෙන්නේ පෙර ඉන්දියාවට ගියානේ අපේ දේවනම්පියස් රජුගේ නියෝජිත මොන ලිපියෙන්ද මේ මේ කකුදවා මේ ගනුදෙනුව සඳහා දූත මෙහෙවරේ දුන ලිපිය ලියන්නේ නැත්තේ මොන භාෂාවෙන්ද? මොන භාෂාවෙන් ලියන්නේ නැත්තේ? එතන මේ මිහිඳු හාමුදුරුවනේ ආපු ඉතාලම ආසන්න කාලෙත් අපිට පැහැදිලි වෙන මේ සියල්ලගෙම බලපෑම ඇවිල්ලා තමයි හැදෙන්නේ. හැබැයි මම කියන්නේ ඒ සියලු බලපෑම් මැද්දේ සංස්කෘත පාලි විසින් අපිට ලබා දුන්නු ඒ පහස අපි සුවිශේෂ භාෂාවක් කළා වගේම අපි මෙතන ආඩම්බර වෙන්න ඕන සිංහල භාෂාව වහරන ඒ බස මව්බස කරගත්ත කෙනෙක් විදිහට මට තියෙන ඒ බසින් ලියන කෙනෙක් විදිහට අන් ලෝක භාෂාවලට අපි ගරු කරන වගේම මට තියෙන විශේෂ දේ තමයි අපේ සිංහල භාෂාවේ අනන්‍ය රිද්මය මැරුන්නේ නැහැ. මේ භාෂා දෙකට යට වෙලා වඩා උද්දීපනය වුණා, රිද්ම වුණා. ඉතින් ඒ නිසා අනිත් පැත්තෙන් දෙනවා අපි පාලි සාහිත්‍ය නැත්තම් පාලි භාෂාව සහ සංස්කෘත භාෂාව නිසා මම ඉතිහාසඥයෙක් විදිහට මම හදාරීම් හා ලේඛනවල යෙදෙන හින්දා මට කියන්න දෙන්නේ අපේ විශාල ඓතිහාසික රහස් ගබඩාවක් එළියට ආව මේ භාෂා දෙක නිසා. දැන් සරල උදාහරණයක් මම කියන්න. අපේ කර්මය තමයි අපි දන්න දේම කියනවා, දන්න දේම උගන්නනවා, නොදන්න දේ උගන්නන්නේ කියන්නේ. දැන් ලංකාවේ පළවෙනි භික්ෂුව අරිට්ඨ මහරහතන් වහන්සේ කියලානේ කියන්නේ. නමුත් අටුවාචාරින් වහන්සේ කියන එක එහෙම නෙවෙයි කියලා. සමන්ත පාසාදිකා අටුවාවේ ඉතා පැහැදිලිව කියන එක එහෙම නෙවෙයි කියලා. එතකොට දැන් මේ තොරතුරු අපිට එන්නේ පාලි භාෂා ලේඛන හරහා. විශේෂයෙන්ම අටුවා අපේ තෙරණි වහන්සේ කිව්වා වගේ මිහිඳු හාමුදුරන් වහන්සේ දීප භාෂාවෙන් ලියා පටකොට තිබූ ධර්මග්‍රන්ථ නැවත පස්වෙනි සියවසේ නැවත පාලි භාෂාවට හරවනවා. ඒ හරවද්දී මේ තියෙන ග්‍රන්ථවල තියෙන්නේ මත්තාභය කුමාරය තමයි මිහිඳු මහරහතන් වහන්සේගෙන් පළවෙනිව පැවිද්ද ගන්නෙ. හැබැයි ලංකාවේ කොතනවත් මත්තාභය කුමාරට යුක්තිෂ්ඨ වෙලත් නැහැ, ඒ නම ගැන කියවෙන්නෙත් නැහැ. මත්තාභය කියන්නේ රජතුමාගේ බාලම පුත්‍රය, හිටපු මුටසීව රජුරුවන්ගේ, ඒ කියන්නේ අපේ දේවාන්පියතර රජුගේ බාලම මල්ලි. මන් දන්නේ නැහැ මේ රටේ කිසිම තැනක නම ගැන කතා කරනවද කියලා, අහලවත් නැහැ. හැබැයි ඒක අපි පාලි ග්‍රන්ථවල තියෙන දෙයක්. හැබැයි මේක මහා වංශයේ සැඟවිච්ච, දීප වංශයේ සැඟවිච්ච, චූල වංශ අවශේෂ ග්‍රන්ථ සාසනික වාර්තාවල නැති තොරතුරක් අටුවාචාරින් වංශයේ මේ පාලි ග්‍රන්ථ හින්දා අපි එළියට එනවා. එතකොට මොකද්ද ඉතිහාසයේ සපුරා තීරක සිදුවීමක් සම්බන්ධව
අපිට අලුත් අදහසක් මතුවලා තියෙන අපිට විශේෂම ඉතිහාසඥයෝ විදියට සිංහල ලේඛන වලින් ලබාගත නොහැකි නැත්නම් සිංහල ලේකොලේ වල තියෙන අදහස වඩා තීව්‍රව ප්‍රබලව සාක්ෂි සහගතව මතු කරගන්න මේ පාලි ලේඛන විශාල විදිහට ඉවහල් වුණා. ඉතින් දැන් අපිට විශේෂයෙන් ඇතිවලා තියෙන අලුත් පුරාවිද්‍යා පර්යේෂණ වලින් දැන් අපි ඉතා පැහැදිලිව හොයාගෙන දෙනවා අපි මිහිඳු හාමුදුරුවෝ ඉන්න පෙර අකුරු ලිව්වා කියෙව්වා ගලේ කෙටුවා කියලා දැන් ඉතාම පැහැදිලිලා තියෙනවා. ප්‍රශ්නේ අපි තාම දුප්පත්ේ සංකේත කියව ගන්න බැරි තරමට. ඇත්තටම ඉතාම මේ වටින දිශානතියකට අපේ සාකච්ඡාව අරගෙන ගියා සුජිත් අක්‍රවත්ත සාහිත්‍යවේදියා ඉතිහාසඥයා. ඇත්තටම මේ නව දැනුම හොයාගෙන යෑම සහ පර්යේෂණ කාර්ය සහ ඒ වචනවලින් අපේ සිතුවිලි වලට කරන බලපෑම අපිව යොමු කරනවා නව සොයාගෙන යෑමකට. ඒ තමයි සාකච්ඡාවක ඉතාම වටින අදහස බවට පත් විය යුත්තේ. අපි යනවා ගායනාවක් සඳහා මයුරි ඒ වගේම චාමර තරිඳු ඇතුළු පිරිස අපිට උදව් කරાવી අපි දලදාශ්‍රක ගායනාවක් රසවිඳින්න සූදානම් වෙනවා. දලදා මාලිගාවේ තේවා අවස්ථාවේදී ගායනා කරන මේ ගායනාංග ඔබට ඇහිලා ඇති. අපි ඒ ජනවන්දන ගාථාවක පහස ලබාගෙන විරාමයකට ගිහිල්ලාවිලා අයිත් කතා කරමු. සිංහල භාෂාවට පාලි සහ සංස්කෘත ආභාෂය ලැබුණු ආකාරය පිළිබඳව. ශ්‍රද්ධා ගුණ සුද්ධෝදන නරපති කුල මහිමං බුද්ධාගම මහාමා සුතං විද්‍යාදර සකලාගම නිපුණාපෝ පටිතං ශ්‍රී ගෞතම ධාටමෝනි ප්‍රණමාමිත සරණං පූජිත කුල පූජිත රූප පූජිත සිරි කමලං පූජිත හර පූජිත හරි පූජිත විනි නිමලං පූජිත සුර අද ලිවිසරි ප්‍රේමයේදී අපි සාකච්ඡා කරන්නේ සිංහල භාෂාවට පාලි සහ සංස්කෘත බලපෑම සිදුවුණු ආකාරය පිළිබඳව. ඒ සඳහා ආචාර්ය අනුරාධා සුධම්මික මෙහෙණින් වහන්සේ ඒ වගේම මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන ගුරුතුමා සහ සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත සහෘදයා සහභාගී වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කතාව ඉදිරියට රැගෙන යන්න. දැන් අපි මේ සිංහල සාහිත්‍ය සහ පාලි සාහිත්‍ය කියන කාරණා දෙක අරගත්තොත් දැන් සිංහල සාහිත්‍යයට පාලි ආභාෂය ලැබුණු විදිය පිළිබඳව අපි සාකච්ඡාවට යොදාගත්තා. එය යම් තාක් දුර භික්ෂුණීන් වහන්සේ රැගෙන ගියා. අපිට පුළුවන් ඔන්න එතෙන් ඉඳලා කොහොමද දැන් ක්‍රමිකව මේ ආභාෂය අපේ භාෂාවට අනුගත වෙන්නේ කියලා. මොකද ඔබ වහන්සේගේ ඒ කතා බහ නතර වුණු තැනින් පටන් ගත්තෙන් පස්සේ එයට ගලා යෑමක් තියෙන නිසා මම හිතනවා එතනින් පටන් ගත්තොත් හොඳයි කියලා. අපේ මහාචාර්යතුමාකව සිංහල සාහිත්‍ය යුග බෙදීමක් අනුරාධපුර පොළොන්නරු ඒ ආකාරයෙන් යන ඒ රට අනුරාධපුර යුගය ගැන කතා කළා. පොළොන්නරු දඹදෙණි
කුරුණෑගල ගම්පල කෝට්ටේ ඔය සීතාවක කෝට්ටේ ඔය විදිහට තමයි අපේ සාහිත්‍ය යෝග පෙදීම සිංහල සාහිත්‍ය වංශය කියලා පොත ලියපු පුංචි බණ්ඩාර සන්නස්ගල මහත්මයාගේ වර්ග කිරීම. ඒ වගේම විවිධ වර්ගකරණයන් අපිට හම්බ වෙනවා ගොඩ කුඹුර ආචාර්ය ගොඩ කුඹුර මහත්මයා වගේ මම ආචාර්ය ආනන්ද කුලසූරිය මහත්මයා ඊළඟට ගායක වර්ගීකරණය අපි මහාචාර්යතුමා සඳහන් කළා විවිධ වර්ගීකරණ. හැබැයි මම කතා කරන්නේ දැන් මේ පොදු පොදුවේ කතා කරන රාජ්‍ය ස්ථානගත වීම මූලික කරගත්තු සාහිත්‍ය යුග බෙදීම පුංචි බණ්ඩාර සන්නස්ගල මහත්මයාගේ මේ සාහිත්‍ය වර්ගීකරණය යටතේ. ඒකට අනුරාධපුර යෝගය අපි කතා කරගෙන ආවා ඔබතුමා සඳහන් කළා එතෙන් ඉඳලා කියන්නකෙ. ඊට පස්සේ අපි එන්නේ පොළොන්නර යුගයට. ඉතින් පොළොන්නර යුගය අපිට එතෙක් ආපු වඩාත් පාලි සාහිත්‍යයට මූලිකත්වයේ ලැබුණු අනුරාධපුර යුගයෙන් අපි පොළොන්නර යුගයට එනකොට පරිවර්තනය වේගෙන යනවා සංස්කෘත භාෂාවට. ඒකට හේතුව විදිහට හුඟක් දෙනෙක් සඳහන් කරන්නේ කාලිංග මග ආක්‍රමණ. ඉතින් ඒ අය කාලිංග දේශයෙන් ආපු අය. ඊළඟට සංස්කෘත භාෂාවේ බලපෑම වැඩියෙන් තිබුණා. ඊළඟට හින්දු ආගමික බලපෑම තිබුණා. ඒ නිසා හින්දු බිසෝවරු ලංකාවට ආවා. ඊළඟට ඒ අය කතා කළේ රජවරු කතා කළේ සංස්කෘතයෙන්. හින්දු අය කතා කරපු නිසා දෙවිවරු සම්බන්ධ විවිධ මූලාශ්‍රය. ඒකේදී එකතු වෙනවා චිත්‍රවලට අපේ විහාර චිත්‍ර ගත්තොත් එහෙම මේ ත්‍රිමූර්තිය තියෙන චිත්‍ර කොටසක් මට මතකයි පොළොන්නර යුගයේ මොකද බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර ඔය තියෙන ත්‍රිමූර්තිය මූලික කරගෙන චිත්‍ර අපිට හම් වෙනවා සංස්කෘතිය මේ යුගවලදී සංස්කෘත භාෂාව දැනුවත් වීම හරියට වර්තමාන ඉංග්‍රීසි දන්නවා වගේ මේ කාලේ පුදුම තැනක් දෙනවනේ ඉංග්‍රීසි වලට අපේ ඒක ඇත්තටම පර භාෂාවක් කියන්නේ නේම කියන එක වැරදී ඇති. අපි සිංහලයෝ කිව්වට සිංහල කතා කරන එක අනෙක් අයට නිකන් භාගයක් වගේ නේ ඉංග්‍රීසි දැනගන්න ඕනේ. ඉංග්‍රීසි කතා කළේ නැත්නම් ඉංග්‍රීසි ව්‍යක්තව කතා කළේ නැත්නම් ඒක නිකන් භාගයක්. අඩුවක් විදිහට තමයි වර්තමාන සමාජයේ දකින්න පුරුදු වෙලා ඉන්නේ. සමහරවිට මෙහෙණින් වහන්සේනමක් විදිහට මට මේ තියෙන අත්දැකීම එක දුස්කීමක් නෙමෙයි. මේ අත්දැකීම මේ සමාජයේ මේ සංස්කෘතිය අපේ මෙහෙණින් වහන්සේලා අනික් අයටත් ඒක බලපානදී මෙහෙණින් වහන්සේ නමක් ඉන්නකොට ටිකක් ඉගෙන ගත්තා හිර ටක් ගාලා සිංහලෙන් භාෂාව පනිනවා ඉංග්‍රීසියට. එතන ඉඳලා ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් කතා කරගෙන ගිහලා ඊළඟට ආයිමත් වචනයක් හොයාගන්න බැරි තැන ඒ ටික සිංහලෙන් කියනවා. ඉතින් මේ පැවිද්දන්න තියෙන තැන කියලත් එක අතකින් හිතෙනවා කොහොම වුණත් මේ භාෂාවේ බලපෑමනේ අපි කතා කරන්නේ මේ සංස්කෘත භාෂාව දන්නවා කියන එකත් වර්තමාන ඉංග්‍රීසි වගේ අර පොළොන්නර යුගයේ ඒ නිසා භාෂා ඥානය ප්‍රකට කිරීමට සංස්කෘත ව්‍යක්තව කතා කිරීම සහ ලිවීම කියන මේ දෙකම තිබුණා කතාවෙන් තමයි ලේඛනයට එන්නේ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කිරීමේදී අද සමහරවිට ඉංග්‍රීසි වචන මට ඇහෙනවා. ඒ වගේ මේ සංස්කෘත වචන භාවිත කළා. ඒ සංස්කෘත වචන භාවිත කිරීම ලේඛනගත කරද්දී ඒ වචන ඒ විදිහටම ලියන්න තරම් ග්‍රන්ථකතුවරු උත්සාහ කළා. අපිට හම්බ වෙන පොළොන්නර යුගයේ ප්‍රකට ග්‍රන්ථ කිහිපයක් සඳහන් කළොත් පොළොන්නර යුගයේ පාලි අටකතා ටීකා යුගයේ විදිහට අපි අඳුන ගන්නවා නේද මහාචාර්යතුමා වගේම ඔබතුමාගෙන් මතක් කරන්නේ. ඒතර ඒ ටීකා සාහිත්‍ය යුගයට වඩා අපිට සිංහල ග්‍රන්ථ කොවද ඉතිරි වෙලා තිබුණ කිව්වොත් පැරණිම ග්‍රන්ථ විදිහට අපි අඳුරගන්නේ ධර්ම ප්‍රතිපිකාව. ධර්මය කියලා කියන්නේ ප්‍රඥාව අවදි කර ගැනීම කියලා ශබ්දකෝෂයේ සඳහන් කරන දෙකට මේ ධර්මය කියලා කියන්නේ කෙනෙක්ගේ ප්‍රඥාව ආලෝක කර අඳුර අයින් කරනවා. මෝහය කියන අඳුර අයින් කරන දේ තමයි ධර්මය. ධර්මයෙන් කෙනෙක්ගේ හිත පහන් වෙනවා නම් ඒ පහන් වෙන විදිය ප්‍රසාදයට පත් වෙන විදිය ආලෝකයට පත් වෙන විදිය ගැන කතා කරන්න ධර්ම ප්‍රදීපිකාව කියන පොත ගුරුළු භෞමී කියන පණිවරය රචනා කළා. ඔහුගේ දෙවැනි පොත අපිට හම්බ වෙන අමාවතුර. ඉතින් මේ ග්‍රන්ථ දෙක එකට කතා කරන්න කැමති මම. හේතු එක කතුවරයෙක්ගේ. ඔහු මේ ග්‍රන්ථ දෙකේදී රචනා රීති දෙකක් භාවිත කරන්නේ. ධර්ම ප්‍රදීපිකාවේදී පාලි මූලාශ්‍ර ගොඩක් ගන්නවා. මහවග්ග පාලිය මූලික කරගෙන මුලින්ම බුදුහාමුදුරු ගැන දීර්ඝ විස්තරය කරනවා. හැබැයි ලියන වචන සංස්කෘතයි. ලියන වචන පාලියටම බර නැහැ. සංස්කෘත මිශ්‍ර වචන භාවිත කරනවා. තනි සංස්කෘත වචන භාවිත කරනවා. සංස්කෘත මිශ්‍ර වචන භාවිත කරනවා. තනි සිංහල භාවිත කරන ග්‍රන්ථයක් විදිහට භාෂා ක්‍රම තුනක් ධර්ම ප්‍රදීපිකාව පුරා අපිට දකින්නට පුළුවන්. ඒතකොට ධර්මය පැහැදිලි කිරීමමයි ඔහුගේ අරමුණ නම තිබ්බා වගේම ග්‍රන්ථයේ සමස්තය කියවද්දී ඒකේ අලංකාර වර්ණනා තියෙනවා, උපදේශ තියෙනවා, සංස්කෘතිය තියෙනවා, දහම් කරුණු තියෙනවා. මේ සියල්ල ඔහු පාලි සංස්කෘත මිශ්‍රණයෙන්
හදාගත්ත සිංහල භාෂාවක් තමයි කතා කරන්නේ. ඔබතුමන් සඳහන් කළා සිංහල භාෂාව අපේ උපන් කාරණයක් කියලා. ඔහු බොහොම මටසිලිටි සරල සුගම භාෂාවකින් මේ සීලේ වගේ ගැඹුරු කාරණයක් ධර්ම ප්‍රතිපදාව විස්තර කරන වචන කිහිපයක් කිව්වොත් එහෙම මේ සිල් නම්බිය මුහුද තරණ මහ නැව රූතවරණ වන වැටිය කුසල සඳ දිනු කිරි මුහුද මේ ඔක්කොම කියන්නේ රූපක. රූපක කියලා වර්ගයක් අපි උගන්වනවානේ නේද? ඒතර රූපක කියලා කියන්නේ ඒක එහෙමමයි කියලා සමාන කිරීම උපමාන කියන්නේ ඒක එහෙමමයි වෙනස් වෙන්නේ නැහැ සිල් ඒ වගේ. ඒ වටිනා වාක්‍ය රටාව ඔහු ගොඩනගා ගන්නවා. ඒ වගේම අපිට හම්බ වෙනවා සුළු කලිඟු දාවත කියලා ජාතක කතාවක් ආශ්‍රය කරගෙන එක කොටසක් මුල් ග්‍රන්ථයේ විස්තර කරගන්න අපහසු කාරණයක් විස්තර කරන මේ පරිකතා ග්‍රන්ථය ධර්ම ප්‍රතිපදාව කියන පරිකතා කියලා කියන්නේ හාත්පස විස්තර කියනවා. සියලු විස්තර කරනවා. මේ සියලු විස්තර කීමේදී ඔහු සුළු කලිඟු දාවත කියන කාරණයේදී සුළු කලිඟු කුමාරයා සක්විති රජෙක් බවට පත් වෙන මේ සිද්ධිය ඉතාම රමණීය විදිහට මහා කාව්‍ය ලක්ෂණ අන්තර්ගත කරලා කරපු එකම ගද්‍ය කාව්‍ය කියලා හඳුනගෙන තිනවා විද්වතුන්. එතන ගද්‍ය එහෙම අපිට හම්බ වෙන්නේ නැහැ. මහා කාව්‍ය ලක්ෂණ කතා කරන්නේ අපි පද්‍ය කාව්‍ය සඳහා. එහෙම වුණත් මේ ලක්ෂණ එකෙන් එක වෙන් කරගෙන ගියොත් පිටු කීපයක් ඇතුළේ අර කියන සියලු දේවල් ඉතාම සංක්ෂිප්තව පැහැදිලිව උපමා රූපක භාවිතයෙන් ස්ත්‍රී වර්ණනා පුරුෂ වර්ණනා ඊළඟට ගර්භණී මවක් වර්ණනා ඊළඟට බබෙක් පොඩි පුතෙක් කුමාර වර්ණනා ඊළඟට පර්වත වර්ණනා වන වර්ණනා සාගර වර්ණනා මේ සියලු වර්ණනා ඒක ඇතුළේ තියෙනවා. ඉතින් ඒක ඉතාම රමණීය වැනුමක් විදිහට තමයි අපි අඳුනගන්නේ මේ සංස්කෘත වැඩියෙන් බලපාපු යුගයේ සිංහල වැනුම. ඒක තියෙන ධර්ම ප්‍රදීපිකාවේ. ඒතර ගුරුළු ගෝමි කියන නම අදාගන්නෙත් එතුමා අන්වර්ථ නාමයක් විදිහට. මම මේ වචනේ අන්වර්ථ කියන්න කැමති හේතුව මේ ආරුඪ නමක් කියනවට වඩා අන්වර්ථ කියලා කියන්නේ ඒ යම් කිසි ලක්ෂණයක් දැකලා ඒ ලක්ෂණයට අනුව අපි නම් කියනවා. අපි යාළුවන්ටත් කියනනේ ඉසර ඒ මම මෙතන කියන්නේ. ඒතර දැන් උදාහරණයක් විදිහට මම අනේ පින්සුරතුමා කියන්නේ. අනේ පින්සුරතුමාගේ නම සුදත්. සුදත් සිටුතුමා බොහෝ අනාථයන්ට දන් දුන්න නිසා අනාථ පිණ්ඩික කියන පාලි වචනේ ආවා. ඒකට ඒ අනාථයන්ට පිඬු දෙනවා. ආහාර දෙනවා. ඒ හින්දා අනේ පිඬු. ඒ වගේ ගුරුළු ගෝමී කියන වචනය ගෝමී කියලා කියන්නේ මහෝපාසක ගෝමිනා. මේ ශ්‍රාමණේරක් ප්‍රෝචිත මහෝපාසක ගෝමිනා කියලා කෝදාගොඩ ඥානාලෝක හාමුදුරුවන්ගේ අමාවතර සංස්කරණය සඳහන් වෙනවා. ඒකට මේ ගෝමී කියලා කියන්නේ මහෝපාසක බෞද්ධ මහෝපාසක. ඒකට බෞද්ධ මහෝපාසක ගති ලක්ෂණ ධර්ම ප්‍රදීපිකාව පුරාම ඔහු විස්තර කරනවා. ඒක දැනෙනවා. ඒතර ගුරුළු කියන වචනයත් ඔහු එක තැනක විස්තර කරනවා. මේ ගුරුළා කියන්නේ විශාල පියාපත් දෙකක් තිබුණ පක්ෂියෙක් විදිහට. ඒ පක්ෂිය පියාපත් දිගෑරියාම ඒක මවාගත් එකක්ද කියලා මම දන්නේ. හැතක්ම ගණනක් ඈතක වැහෙනවලු. ඉතින් ප්‍රඥාවට මෙයා මේ ගුරුළු කියන වචනේ පාවිච්චි කරන පරිකතාවක් තියෙනවා. ඔහු මේ නම් දෙක එකතු කරා කියලා මම ඒකේ අදහසක් ඉදිරිපත් කරනවා. ගුරුළු ගෝමී කියලා කියන්නේ මහා ප්‍රඥාවක් තිබුණු පෘතුල දැනුමක් තිබුණු උපාසකයා කියන අදහස. එතකොට ඇත්ත නම නෙමෙයි. මේක අන්වර්ථ නාමයක්. අපේ ග්‍රන්ථ නාමාවලියේ හම්බ වෙන ඊට පස්සේ හම්බ වෙන පූජාවලියේ ඒකෙදිත් මයුරපාද හාමුදුරුව කියනවා මිසක බුද්ධ පුත්‍රයන් වහන්සේ කියනවා මිසක නමක් නැහැ. නමක් ලියන්නේ නැහැ. ඒ නම ලියන්නේ. ඒ වගේ දැන් ගුරුළු ගෝමී පඬිතුමා එතුමාගේ ඇත්ත නම නෙමෙයි. ඔහු දැනගෙන හිටියේ අර කියන අන්වර්ථ නාමයෙන් විය යුතුයි. ඔහු ඒ නමම පාවිච්චි කළා ගුරුළු ගෝමී කියන නම. අමා වතුරට මම චුට්ටක් කතා කරන්න ඕනේ. අමා වතුර ග්‍රන්ථය ධර්ම ප්‍රදීපිකාව එක්කම විසුද්ධි මාර්ගයෙන් ගත්ත බුදුගුණ නවය ධර්ම ප්‍රදීපිකාවේ එකක් හැර අනෙක් අටක් පැහැදිලි කරනවා. හැබැයි පුරිස ධම්මසාරති කියන ගුණය ධර්ම ප්‍රදීපිකාවේ පැහැදිලි කරන්නේ නැහැ. ඒ නිසා ඔහු පුරිස ධම්මසාරති ගුණයට කොයිතරම් කාරණා තිබුණාද කිව්වොත් ඔහු පරිච්ඡේද 18කින් එකතු කරගෙන අමාවතර ග්‍රන්ථයේ ලියනවා. ඒ අමාවතර ග්‍රන්ථයේ පරිවර්තන ග්‍රන්ථයක් විදිහට අපි අඳුරගන්නේ පාලි පරිවර්තනය. පාලි කොහේ හෝ සූත්‍රයක හෝ අටුවාවක හෝ පශ්චාත් අට කතාවල හෝ ටික කොහෙන් හරි තැනකින් ගත්තු එක ලස්සනට තමන්ගේ කතාවට ගැලපෙන මේ නාට්‍යෝචිත අවස්ථා හරියට තියෙනවා අමා වතුරි. එසේරම මේ සාහිත්‍ය රස ජනනය වෙන විදිහට භාෂාව හසුරවන්න එයාගේ රීතිය කෙටි විදිහට පරිවර්තනය කර ගැනීමේ ඉතාම දක්ෂතාවක් අමාවතුර ග්‍රන්ථයේ තියෙනවා. එහෙනම් අමාවතුර රීතිය අපි කතා කරන්නේ ගුරුළු ගෝමින්ගේ රීතිය කියලා. නමුත් දෙකක් දෙපැත්තක් සමහර මට හිතෙන එක පාලි රීතිය කියලා. පාලි රීතිය ඒ කෙටි වාක්‍ය එහෙමම පරිවර්තනය කළාම සිංහලදී. ඔහු ඉතාම දක්ෂයි මේ භාෂා දැනුම
ඉතාම ව්‍යක්තව හසුරුව ගන්න. එහෙනම් මේ ග්‍රාන්ත දෙකයි මම කතා කළේ එතනින් ඊළඟට. ඔව් දැන් සිංහල ගද්‍ය ග්‍රන්ථාවලියේ අග්‍රස්ථානයක තියන්නට පුළුවන් අමාවතුර ග්‍රන්ථය. දැන් අමාවතුර බුදුහාමුදුරුවන්ගේ නවගුණ පාඨයන් අතරින් පුරිස්තම්භ සාර්ථී ගුණය විස්තර කරමින් රචනා කරපු ග්‍රන්ථය. දැන් මහාචාර්යතුමන් පොළොන්නරුව නතර වෙච්ච නිසා මමත් ආයෙත් පොළොන්නරුව යුගයට එනවා. දැන් ඔය මහා පරාක්‍රමබාහු කතිකාවත වගේ ලක්ෂණ අපට අමතක කරන්න බෑ පොළොන්නරුවේ සාහිත්‍ය යුගය පිළිබඳව කතා කරනකොට. ඒ එකම මහාචාර්යතුමනි, දැන් අපි අනුරාධපුරයෙන් රාජධානිය සංක්‍රමණය වෙන්නේ පොළොන්නරුවට, අනුරාධපුරය රැකගන්නට අපි අපොහොසත් වෙන නිසානේ. එතකොට ඒ අපොහොසත් වෙන දේශපාලනික බලපෑම භාෂාවටත් ලැබුණාද කියලා හිතනවා නේද? දැන් මේ භාෂාවන් වෙනස් වීම, භාෂාවට සිහල භාෂාවට සංස්කෘත ආභාෂය ලැබීම තුළ සත්‍ය වශයෙන්ම දේශපාලනික වශයෙන් වූ පරිවර්තනය මත භාෂාවටත් ඒක බලපෑවා. එතකොට චෝල මාග ආක්‍රමණය නිසා මේ පොළොන්නරු යුගයේදී කීර්ති කුමාරයා රුහුණෙන් ඇවිල්ලා පළමු වන විජේබාහු නමින් රජ වුණානේ. රජ වෙලා අනුරාධපුරයේ ඉඳපු ඒ චෝලයන් පන්නා හැරලා නැවතත් මේ රට එක්සේසත් කළා. මහවංශ කතුවරයා ගාථා හතරක් පහකින් තමයි ඔය සිද්ධිය විස්තර කරන්නේ. නමුත් පළවෙනි පරාක්‍රමබාහු රජුරුවන්ට හොඳ රාජ්‍යයක් ගෙන යන්න පුළුවන් වුණේ පළවෙනි විජේබාහු රජුරුව නිසා. ඉතින් මේ දේශපාලනික පරිවර්තනය නිසා සාහිත්‍යයටත් විශාල පරිවර්තනයක් සිද්ධ වුණා පොළොන්නරුව යුගයේදී. අපි ඒක බොහොම මේ ප්‍රවේශමෙන් කතා කළ යුතු දෙයක් තමයි මේ පරිවර්තනය. දැන් ඔය අමාවතුර කියන එක මේ අපේ ආචාර්ය තෙරණින් වහන්සේ විසින් පැහැදිලි කළා. අමාවතුරේ තියෙන්නේ මේ පොළොන්නරුව යුගයේ භාෂාවක් නෙමෙයි. අමාවතුරේ තියෙන්නේ, අමාවතුර තමයි සිංහල සාහිත්‍යයේ පළමු වන සම්භාව්‍ය ගද්‍ය කාව්‍යය. පළමු වන සම්භාව්‍ය ගද්‍ය කාව්‍යය, ප්‍රථම සම්භාව්‍ය ගද්‍ය කාව්‍යය තමයි අමාවතුර ගුරුලුවෝගේ. එතකොට ඒ අමාවතුරේ තියෙන්නේ පොළොන්නරුව යුගයේ භාෂාව නෙමෙයි, අනුරාධපුර යුගයේ 10 වෙනි සියවසේ භාෂාව තමයි තියෙන්නේ. ඒ නිසා තමයි විචාරකයන් කියන්නේ අමාවතුරේ තියෙන්නේ පාලි රීතිය බුද්ධිගෝචර කතා රටාවක් කියලා. ඒක එක බුදුගුණයක් කේන්ද්‍රීය කරගෙන පුරිස ධම්ම සාරිතී කියලා. ඕක හාමුදුරුවෝ වරද්දලා කියන්නේ මේ ශිෂ්‍යොත් අපි උගන්නනකොට වල ධම්ම නෙමෙයි එතන තියෙන්නේ ධම්ම අල්ප දයන්න. ධම්ම කිව්වොත් ධර්මය වෙනවා, ස්වභාවය වෙනවා. ධම්ම කියන එකයි දමණය කරන්නේ. ඒ නිසා ප්‍රවේශමෙන් ඒ වචනේ පාවිච්චි කරන්න වෙනවා. මොකද හැමෝම ලියන්නේත් කියන්නේත් වැරදි විදියට. ඒ බුදුගුණ නමෙන් එක් බුදුගුණයක් කේන්ද්‍රීය කරගෙන ලියපු එක තමයි අමාවතුර. එතකොට අමාවතුර තියෙන භාෂා රීතිය පාලි රීතිය තමයි. කෙටි වැකි තියෙන්නේ, කෙටි වැකි, බොහොම කෙටි වැකි. ඒ නිසා මේ පාලි රීතිය කියලා ඒ විදියට විචාරකයන් නිර්වචනය කරනවා, හඳුන්වලා දෙනවා. ඒ වගේම මේ බුද්ධිගෝචර කතා රටාවක් තියෙන. අපි සෑහෙන තරම් කරුණු ඒ පිළිබඳව මේ සුදම් මේ ආචාර්ය මෑණියන් විසින්, සිල්වත් මෑණියන් විසින් ප්‍රකාශ කළා. ඒ නිසා මම පොළොන්නරුව යුගයේ අමාවතුර ගැන ඒ තරම් සඳහන් කරලා ධර්ම ප්‍රදීපිකාව ගැනත් අවශ්‍ය තරම් කරුණු ප්‍රකාශ වුණා. නමුත් ධර්ම ප්‍රදීපිකාව ලියලා තියෙන්නේ පාලි මහා බෝධි වංශයේ වචන 205ක් අරගෙන ඒ 205ට තමයි පරිකතා ලියලා තියෙන්නේ. ඒකේ හොඳම පරිකතාව තමයි දන්තපුරේ රාජා හුත්තා. දන්තපුරේ කළු රජ වූ පරිදි කිසියත් කියලා තියෙන්නේ එතන. ඒක විස්තර කළා. ඉතින් බොහොම ප්‍රේම කතා වෘත්තාන්තයක්. සුළු කළු කුමාරය හා කුමරිය සම්බන්ධ ඉතාම විශිෂ්ට ගණයේ ගද්‍ය සාහිත්‍යයක් එතන තියෙන්නේ. ඉතින් එතෙන්දී ඒ දෙදෙනා එක්තරා අවස්ථාවකදී මුණ ගැටවමින් පස්සේ මේ කුමාරය අහනවා, කුමාරගේ වචනවලට කොහොමවත් කුමාරිය නැමෙන්නේ නැහැ. කුමාරය අහනවා, තී කවරෙහි හිමි මම කැත දුවක්මු. ඒ ධර්ම ප්‍රදීපිකාව සුළු කළු උදාවතින් මම ඔය කියන්නේ හිමි මම කැත දුවක්මු. එතකොට භාෂාව දන්නේ නැති කෙනෙකුට ඒ කාලේ ඒ කැත කියන්නේ මොකද්ද? ඒ ක්ෂත්‍රිය කියන එකයි. ක්ෂත්‍රිය කියන සංස්කෘත වචනේ සිංහලට එන්නේ කැත කියලා. ස්වාමීනි මම ක්ෂත්‍රිය දුවක්. තෝ කවරෙහි කියලා හැව්වා එතකොට කුමරේ.
කැත කුමරෙක්මි කිව්වා. මමත් ක්ෂත්‍රිය කුමාරයෙක් කියලා. ඒ දෙන්නා ඊළඟට අතිනත අරගෙන ඔවුන් දෙදෙනාට දාව උපන් පුතා තමයි සක්විති වෙන්නේ. පැහැදිලි කළා මං එතනින් නවතර. ඊළඟට මේ පොළොන්නර යුගයේ සිදු වූ භාෂා විපර්යාසය පිළිබඳව අපිට දැනගන්න ඕන තරම් පොත් තියෙනවා. ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ වශයෙන් දම්පියාටුවාකට පදේ තමයි ව්‍යාඛ්‍යාන ග්‍රන්ථවල පියා. ඊළඟට සහෝදර පුතෙක් හැටියට පොළොන්නර යුගයේ රචනා වූ ජාතක අටුවාකට පදේ ඔන්න එක. ඊළඟට වෙසදුරුතාසන්නේ ඒවා ව්‍යාඛ්‍යාන සාහිත්‍යයට. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ පොළොන්නර යුගයේ ඉතාම විශිෂ්ට සාහිත්‍ය ග්‍රන්ථයක් තියෙනවා විද්‍යා චක්‍රවර්තීන් විසින් රචනා කරන ලද බුත්සරණ. බුදුන් සරණ යෙමි බුත්සරණ යා යුතු කියන නිසාම වෙන්නේ නැත්තේ බුත්සරණ කියලා. නමුත් පුතේ අවසානයේ තියෙන්නේ අමෘතාවහනම් බුද්ධ චරිතය නිමි කියලා තියෙනවා. විද්‍යා චක්‍රවර්තීන් විසින් රචනා කරන ලද අමෘතාවහනම් බුද්ධ චරිතය නිමි කියලා තමයි පුතේ තියෙන්නේ. නමුත් පාඨකයන් අතර විවහාර නාමය බවට පත් උනේ බුත්සරණ කියලා. ඒකට ඒ බුත්සරණ කියන නම ඒ විදියටම භාවිත වෙන්න හේතුවක් තියෙනවා. ඔය පුතේ තියෙනවා ග්‍රන්ථච්ඡේද 478. සංස්කරණ වලට අනුව 481ක් හැටියටත් කියනවා. 478 ඉරි කැලලක් 481. ඒ සංස්කරණ වල එකක් දෙකක් අඩු වෙන්න තියෙනවා. එතකොට ඒ ග්‍රන්ථච්ඡේද වල අවසානයේ එන්නේ බුදුන් සරණ යෙමි බුත්සරණ යායුතු. නමුත් ග්‍රන්ථ නාමය අමෘතාව. අමෘතාව කියන්නේ අමෘත නම් වූ අමෘතය නම් වූ නිර්වාණය ගෙන දෙන්නා වූ කියන එක ආවහ ගෙන දෙන්නා වූ පමුණුවන්නා වූ අමෘත කියලා කියන්නේ එතන සඳහන් කරේ නිවන කියන. නිබ්බාණං අමතං පදං කියලා පාලියෙනුත් කියනෝනේ නිර්වාණයට අමෘත අමත කියලා. පාලියෙන් අමත සංස්කෘතයෙන් අමෘත කියලා කියනවා. ඒ නිසා එතන පැහැදිලි වශයෙන්ම ඒ ග්‍රන්ථ නාමය විද්‍යා චක්‍රවර්තීන් විසින් තබන ලද ග්‍රන්ථ නාමය නැතුව විවහාර නාමය බවට පත් වුනේ බුත්සරණ. ඉතින් ඒ බුත්සරණ වස්තු විෂය සියලුම බුදුගුණ නවරහාදී බුදුගුණ නමයම තමයි බුත්සරණෙන් කියවෙන්නේ. අර එක බුදුගුණයන්නේ අමහවතුරෙන් කියපුනේ. ඒ අපේ සිංහල ගද්‍යකාව්‍ය සම්ප්‍රදායේ ලස්සන තමයි එක් බුදුගුණයක්. ඒ වගේම සියලුම බුදුගුණ වස්තු විෂය කරගෙන රචනා කරපු ග්‍රන්ථය තමයි බුත්සරණ. බුත්සරණේ ඔන්න පොළොන්නර යුගයේ භාෂාව තියෙන්නේ. දේවාති දේව වූ, සක්‍රාති සක්කරු, බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, සද්ධර්ම රාජන් වූ, අපති ලෝකුරු බුදුරජාණන් වහන්සේ. ඔය වගේ මේ භාවාතිසේ වචන මාලාවක් එකතු කරගෙන ලියපු දෙවැනි වගේම විද්‍යා චක්‍රවර්තීන්ටම ආවේනික රචනා රීතියක් රචනා ශෛලියක් අනුගමනය කරමින් අනුගතව රචනා කරපු දෙවැනි සම්භාව්‍ය ගද්දිකාව්‍ය තමයි බුත්සරණ කියන්නේ අමාවතුරට පස්සේ. ඒ නිසා අපේ විද්‍යාර්ථීන් විසින් බොහොම කැමැත්තෙන් ආදරයෙන් පරිශීලනය. හේතුව අපේ සිංහල සාහිත්‍යයේ එකම භක්තිකාව්‍ය බුත්සරණ. අපිට හරි අඩුයි භක්තිකාව්‍ය. දැන් අපි ඉන්දියාවේ සාහිත්‍යයට සංස්කෘත සාහිත්‍යයට හැරිලා බැලුවොත් එහෙම අපිට ඕන තරම් තියෙනවා භක්තිකාව්‍ය සංස්කෘත භාෂාවෙන් රචිත. නමුත් පොළොන්නර යුගයේදී ඔය බුත්සරණ කියන භක්තිකාව්‍ය රචනා වෙනකන් ඊට පසුවවත් අපිට භක්තිකාව්‍යක් නැහැ. දැන් පූජාවලිය වගේ ග්‍රන්ථයක් දඹදෙණී යුගයේ භක්තිකාව්‍යක් වශයෙන්ම සලකන්නේ නැහැ. අනිත් එක ගද්දිකාව්‍ය රීතියක් ඇත්තෙත් නැහැ. පූජාවලියට හැමතැනින්ම කොටස් අරගෙන රචනා කරපු එකක් නේ. පරිච්ඡේද 34කින් යුක්ත අරහන් කියන බුදුගුණය වස්තු විෂය කරගෙන මයුරපාද පරිවේණාධිපතින් වහන්සේ විසින් රචනා කරපු එක තමයි පූජාව. නමුත් අමාමතුර බුත්සරණ සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථත්‍රයට ආමේනික වූ කතා රීති තුනක් තියෙනවා. ධර්මසේන හිමියන්ගේ කතා රීතිය, විද්‍යා චක්‍රවර්තීන්ගේ කතා රීතිය, ගුරුළු ගෝමින්ගේ කතා රීතිය. ඒ වගේ අගය කළ හැකි මේ පෙරමුණේ සිටින පෙරමුණේ තිබෙන සම්භාව්‍ය ගද්දිකාව්‍යත්‍රය තමයි අමාවතුර බුත්සරණ සද්ධර්ම රත්නාවලිය. මං හිතන්නේ අපේ අක්කරවත් මහත්තය එහෙම කතා කරාවිතව. ඒ නිසා මේ පොළොන්නර යුගයේ සම්පූර්ණයෙන්ම අමාවතුර හැර සියලුම ව්‍යාඛ්‍යාන ග්‍රන්ථවලටත් ඒ වගේම සම්භාව්‍ය ගද්දිකාව්‍යවලටත්
සංස්කෘත භාෂාවේ බලපෑම තදින්ම ලැබුණයි කියන එක කවුරුවක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දැන් මහාචාර්යතුමාගේ අදහසත් එක්ක ශ්‍රී තක්කරවත් මහත්මිය අපි තව ටිකක් එතන සිට ඉදිරියට යනකොට දැන් ගුරුළු ගෝමීන්ගේ ලේඛන කලාව ඇතුලේ අමාවතුර තුල පුරිස ධම්ම සාරති ගුණය විග්‍රහ කළා. එතකොට නව සියලු බුදු ගුණ විග්‍රහ කරන්නට බුත්සරණ ලියුණා. එතන බුත්සරණ ලියනකොට විද්‍යා චක්‍රවර්තීන්ගේ කවිත්වය කැපී පෙනෙනවා ගුරුළු ගෝමීන්ට වඩා. එතකොට මේ කවිත්වය වඩාත් සුළලිතයි, කෝමලයි, එතකොට අනුප්‍රාස රසයෙන් යුක්තයි. ඒ වගේම මේ භාෂාත්මක ලක්ෂණද ඊළඟට ගමන් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි තියනවා මේ නිර්මාණකරුවන්ගේ ලක්ෂණය තමයි යම් කිසි දෙයකින් ආභාෂය ලැබුවයින් පස්සේ එය නවාංග සහිත ඊළඟ එක නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒ දෙකේම ආභාෂය අරගෙන තව ටිකක් රසවත්ව නිර්මාණය කරන්න කල්පනා කරනවා. මේ හැර උමද අපට වඩාත් සංස්කෘත ආභාෂය ලං කරන්නේ. ඔව්, ඇත්තටම දැන් මේ අපේ මහාචාර්යතුමා කියපු තතුවිත්‍ය ආනන්ද සර් කියපු තතුවිත්‍ය ඔක්කොම ගත්තහම අපිට පැහැදිලිනේ කොහොමද මේක. ඒක මම ආයෙ විවරණය කරන්නේ නැතුව එතනින් යන්නම්. එතුමා අපිට මේ පාදම හදලා දුන්න කොහොමද මේක වෙන්නේ කියලා. මම අර පෙර කතා කරපු ආකාරය එකත් එක්කම කිව්ව ඇත්ත වශයෙන්ම වජිර දැන් අද මේ මොහොතේ අපි මුණ දෙන දෙයක් තියෙනෝනේ. අපිට තියෙනවා අපි ගෝලීය විශ්ව සමාජයක ඉඳගෙන මේක එදාට වැඩිය අභියෝගාත්මකයි. ඔහොම එක්කෙනෙක් එක කතන්දර කියන්න පුළුවන්. මම නම් ඒ තරම් එහෙම හිතන්නේ නැහැ. හැමදාම මේ අභියෝගයේ යුගයට සමානව සාපේක්ෂව තියෙනවා. හැබැයි මම පළමුව කියන්නේ දැන් අපි ගත්තාම ලතින් ඇමරිකාවේ රටවල් ගණනාවකටම අපිට වගේම ස්වීය භාෂා තිබුණා. අද මේ බොහෝ රටවල් තමන්ගේ ප්‍රධාන භාෂාව එක්ක ඉස්පාන්‍ය, ප්‍රංශ ඔහොමනා. අපේ රට දීර්ඝ කාලයක් තිස්සේ විදේශීය භාෂාවලට සංස්කෘතික ආක්‍රමණ විදිහටත් මුණ දුන්නා. පාලි වගේ නෙවෙයි සංස්කෘත භාෂාවක විතක මහාචාර්යතුමනි අපිට ආක්‍රමණශීලීවත් ආවා. මොකද ඉන්දියාවේ ಭಾರತයේ බලදේශපාලන සුළඟ විසින් ඊට අනුරූප බලදේශපාලන අනුරූපයන් ලංකාවේ බලයට ගැනීම උත්සාහයන් තිබුණා කියලා ඉදත් එහෙමයි. ඒක අදත් වෙන දෙයක් නේ සාමාන්‍යයෙන්. ඒකට මේ අපි වගේ සාහිත්‍යදරයන්ට අපේ ආචාර්යතුමාලා මහාචාර්යතුමාලා අපේ මෙහෙණින් වහන්සේලා වගේ ශාස්ත්‍ර විද්‍යාර්ථ සමාජයටත් මේ බලපෑම තදේට සිද්ධ වෙන එකේ කල්හිමයි. මේ කල්ලිත් එහෙමයි. දැන් අපිට තියෙන්නේ නූතන සාහිත්‍ය ශානාරයන් සමුදායක් අද ගලාගෙන ඇවිල්ලා දිනවා අපිට. ඊළඟට ඉංග්‍රීසි භාෂාවේ, හින්දි භාෂාවේ සහ දැන් චීන, කොරියන් භාෂා ගණනාවක බලපෑම අපිට තියෙනවා. අන්තර්ජාලය සමග තියෙනවා. මේ එකක්වත් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අපි මේකට මූණ දෙන්න ඕන. මම කියන්නේ ඒක නෙමෙයි. සාහිත්‍යදරය දරනොත් දවන්ත සවිය උත්සාහයක් මේකේ මාගේ භාෂාවේ අනන්‍යතාවය. මාගේ කියන්නේ මේ පුද්ගලයා නෙවෙයි, මාගේ මව් රටේ භාෂාවේ මම රන්කිරි සමග ගත්ත මේ භාෂාවේ මාධුර්ය තව තවත් උපමට්ටම් කරන එක. ඉතින් මං හිතන්නේ අමාමතුර කතෘන්ගේ ඉඳලා බුස්සරණ කතෘන්ට ජීවත් වෙන්න ඕන යුග පාදාසය අපි ගත්තහම සියවසකට ආසන්න කාලයක් මුම්මුඩු චෝල අධිරාජ්‍යයට අපි යටත් වෙලා හිටියට පස්සේ කියන්නේ අනුරාධපුරය සහ මුලින්ම විනාශ වෙලානේ. අපි මේ පොළොන්නරු යුගයට දොලැර ගන්න සිද්ධ වෙන්නේ අපිට. ඒකනේ මොකද පොළොන්නරුවට රාජධානිය ගෙනාවේ විජේබාහු රජුරෝ නෙවෙයි, චෝලයෝ. චෝලය ගෙනාපු රාජ්‍ය බේරගෙන එහිම රාජ්‍ය තියාගත්ත මහ විජේබාහු රජුරෝ කරපු අසහාය ජයග්‍රහණයෙන් පස්සේ පරාක්‍රමබාහු රජුරෝ කරපු පුනරුදය ඇතුලේ විශාල ආර්ථික පුනරුදයක් ඔහු කරා, විශාල දේශපාලන අයෝමත්වයක් ලාංකික ජාතියට ලබා දුන්න වෙලාවේ ඊළඟ දේ තමයි ඔහුගේ වෙළඳවාදය. විශේෂයෙන්ම ඔහු විසින් වෙළඳාම දියුණු කිරීමේ ප්‍රතිඵලය අපි ධනවත් ජාතියක් වුණා වගේම ඒකේ ප්‍රතිඵලයක් වුණා අපිට විශාල බාහිර භාෂා අනපනත් වෙළඳ රීති ලංකාවේ වැඩිම පැනවිච්ච කාලේ. ඒක කවුරුවත් එච්චර අධ්‍යයනය කරපු දෙයක් නෙවෙයි. ඒක ඇවිල්ලා 1977 ලංකාවේ විවෘතාර්ථිකය ආවම වෙච්ච ක්‍රියාවලිය වගේම තමයි මහාචාර්යතුමනි. ඊට සමාන්තරයි යම් ප්‍රමාණකින්. මම කියන්නේ මේ තත්කාලීන තත්ත්වේ. එතකොට
ඉන්දියානු හා ඒ භාරත කලාප තිබුණු සංස්කෘතික හුළඟ වේගෙන් ඒක පෙරලට ඇවිල්ලා තියෙනවා. ඉතාම පැහැදිලි මේ ඒ සම්බන්ධව තියෙන වාර්තා අපි කියවුවම පේනවා. ඒක තදේට ආවා. ඒතකොට මම නිතරම කල්පනා කර දෙයක් තමයි දැන් මම ලියද්දිත් මම හිතනවා බුත්සරණ කතෘන් වහන්සේට ඒ සිද්ධ වෙන දේ තමයි ඔහුගේ පරමාර්ථය තමයි පැහැදිලි බුදුජානන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණේ කියා ගන්න වගේම නැවත පනපෝල සිංහල භාෂාවේ අර විජේභව විසින් ජාතික යුද්ධයක් සිදු කළා මේ ලංකා භූමිය නිදහස් කිරීමේ දේශමාමකත්වයට දේශපාලන ප්‍රනෝදය ඇති කරා වගේම වැටුණු ආර්ථිකය නගා හිටවල මහදැවැන්ත ජල ශිෂ්ටාචාරයේ නවපින්ම පනලා පරාක්කම්බාහු නිරුදු විසින් ජාතික ඓක්‍යයක් මතු කරා වගේම සාහිත්‍ය මහා යුග පුරුෂයෙක් මතු වෙන්න ඉඩහසර ඉල්ලලා හිටියා. මොකද අපිට ඉඩ පෙර දෙන ග්‍රන්ථ ඔක්කොම පෙන්වන විශාල සංස්කෘත භාෂාවේ අනුකාරකවාදී ලක්ෂණ ගොඩාක් සමහර ඒවායින් පෙන්නවා. සමහර සෙල්ලිපිවලත් අපිට ඒක පේනවා. ඒකට ඒකෙ මිදලා අපේ ගුණාංගය අපි මේ භාෂාවලින් දුන්නු විද්වත් භාවයේ සියල්ලේ කැටි කරගෙන ඉදිරිපත් කරනද මම හිතන්නේ මේ පොත් වලින් අපිට පේන්නේ අන්නේ ඒ කාලීන යුගයේ දේශපාලන නායකෙක් දරන්න තියෙන වෙහෙස තිබුණේ එදා භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම දිමුලාකර කාශ්‍යප මොග්ගල්ලාන හාමුදුරුවෝ විසින් සසන් පුරෝද්දේකට නායකත්ව දෙනුනවා. සසුන සීසී කඩ වෙලා තිබුණා. සසුන අලිජ්ජවතට පත් වෙලා තිබුණා. ඒ වගේම තමයි මම හිතන්නේ මේ පොත් කීපෙන් පෙන්වන්නේ අපේ සාහිත්‍යයේ උත්තුංග නැගටිවීමකට දරපු මහා ජාතික ව්‍යායාමයක් දකින්නේ. මම හිතන්නේ ඒක විවරණෙලා නෑ වජිර ඇත්තටම. ඒ භාෂාව, ඒ විවරණයේ ස්වභාවය, ඒ උපමා රූපක අලංකාරය ගොඩාක් අය කතා කරාට මේ කතුවරුන් විශේෂයෙන් මේ තිදෙනෙක් ගැන මම විශේෂයෙන්ම කතා කරන්නේ තිදෙනා විසින් අනන්ත උත්සාහයක් දරපු බව පේනවා මේ පොත්වල මේ දරපු උත්සාහය. මම හිතන්නේ ඒ භාෂා ප්‍රාගුණ්‍ය වගේම අපි කල්පනා කරන්න ඔහු විසින් තමයි නැවත මේකට පණ දුන්නේ. නැත්තම් මම හිතන්නේ දඹදෙණි කාලිංග මාග විසින් කරපු ලද දැවැන්ත විනාශයෙන් පසුවත් දඹදෙණි යුගයේ විශාල සාහිත්‍ය ප්‍රබෝධාස්වාදයකට මඟ පාන්න ලැබුණේ මේ බුස්සරණ සහ අමාවතර ඉඳලා ආපු ලොන්නරුවේ සිවි අපේ නැවත අපේ නිදහස් සිංහල සාහිත්‍ය සඳහා වූ මේ නැගිටීම කියලා හිතන්නේ. මම හිතන්නේ ඒකේ ඒ දෙදෙනා මේ දැන් අපි උදාහරණේ කුමාරතුංගයන් ගත්තොත් මෑත කාලේ භාෂාව ඇතුලේ සිනමාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ලා මේ වගේ අය කරන මේ මොහොත නෝනම් අපේ සිනමාව සම්පූර්ණ දකුණු ඉන්දියාවේ හෝ බටහිරකට නෙවැටලා තිබ්බේ. ඒ වගේ උත්සාහයකද මම දකින්නේ. මොකද මේ පුනරුදය ඇති වෙන යුගයේ මේ පැත්ත මිලින වෙලා තිබුණේ. ඒ නිසා ඒක ආවා. ඉතින් අනිත් එක මම අපි අනිත් වටේදී කතා කරමු. මට නිතරම කියන්නේ මම මේ ඔක්කොම ඇතුලේ ආයේ කියන්නේ පාලි ලේඛන සංස්කෘතික ලේඛන අපිට ලබා දෙන ආලෝකය අපේ භාෂාව පුපුදු කරා විතර වගේම ඒ වෙයින් යම් දුරකට අපේ භාෂාවට රාමුවක් වැටුණා. දැනුත් ඒක වෙන දෙයක් තමයි. දැන් අපේ එක කාලයක බලන්න අපේ ලේඛන ගත්තාම අපේ මරණ දැන්නීම් කියන 930 ගණන් වල 20 ගණන් සංස්කෘත භාෂාවේ කටෝර වදන් වලින් තමයි ඒවා ලියලා තියෙන්නේ. අපේ නායකහල අපවත් වෙච්ච ලිපි දැන් මම මේ දවස්වල කියවින් යනවා මගේ පරේචනකට. ඒ කාලේ ආවා ඒ වගේ තියා. මොකද අර මේ අපේ ආචාර්ය අනුරාධා මෙහෙණින් වහන්සේ ඉතා වැදගත් දෙයක් කිව්වා අද තියෙනෝනේ. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රාගුණ්‍ය පෙන්වෙන ඇතුනොත් එයා පොරක් නොවන වගේ තත්ත්වයක් තියෙනවා වගේ එදා ආව පාලියටත් වැඩි මේ සංස්කෘත වචන මහාචාර්යතුමනි ඔබතුමා දන්න නිකන් කෘතිම ඔබවා ගත්ත තමන්ගේ කෘති වලට හරිම කෘතිම උත්සාහයකුත් එහෙම ගියා. ඉතින් ඒකෙන් බුස්සරණ කතුවරලා වගේ උතුම් කතුවරු එතනින් ඉදහස්ලා සිවිය මාර්ගයට පිවිසුණාට එහෙම නරක පැත්තකුත් අපිට උණයි. නරක පැත්තෙන් වෙච්ච නරක තමයි අපේ භාෂාව එක පැත්තකින් තවත් දියුණු වෙන තැන ඉඩකඩත් යන්තනකින් ඇහැරුණා. මේ ඇහැරුණ එක පාලි වලින් ඉන්නේ විශේෂයෙන් සංස්කෘත වලට අවිචාරවත්ව ඉතාම අවිචාරවත්ව ගියා. විතක අපේ සමහර සංදේශ දැන් අපි පහු කාලේ කතාන් කෝට්ටු යුගෙදී මේක නිදහස් වීම ආරගල වීදාගමහල ආරම්භ කරන්න සමහර තැන්වලදී අපිට සිද්ධුණා මේ කාලේ මේ බටහිර නවකතාවේ ආකෘතියට යට වෙන වගේ කකුත් වුණා. ඒකිනුත් ඒ අනුරතුණ ඒක හැබැයි අඥාන දේශපාලන වටපිටාවකින් සහිත වුණේ. හැබැයි නිතරම තියෙන්නේ මම නිතරම ආයෙ කියන්නේ මේ අභිලේඛනයේ ඉඳලා මේ සියල්ල අපි පරිශීලනය කරන්න ඕන. විශේෂයෙන් ඉතිහාසයේ සාහිත්‍යයේ අර මං කිව්වා වගේ මේක හොයන් අපිට මේ ලේඛන වලින් ලැබෙන පිටුවහල يعني තනිකර අපි කියමු නරගුණ අනුකාරක ලිපි වලින් හරි අපිට ලැබෙන ආලෝකය ඉතාම වැදගත් කියලා මම හිතන්නේ. ඒ නිසා ඒක යම් දෙයක් තියෙන දැන් උදාහරණයක් කිව්වොත් කිතුණු ජනතාවත් සිංහලෙන් තමන්ගේ ආගම ග්‍රීකේ
භාෂාවෙන් ආපු බයිබලය සිංහලට හරවලා සිංහලෙන් තමන්ගේ ආගම අදහනු අපිට තාම සිංහලෙන් පන්සිල්වත් කියන්න බෑ. ඒක හොඳයි වගේම ඒක නරකකුත් තියෙනවා ජිර. හොඳයි අපි තවදුරටත් මේ සිංහල භාෂාවට පාලි සහ සංස්කෘත ආභාෂය ලැබුණු ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු. දැන් මවක් දරුවෙක්ගෙන් වෙන් කරයින් පස්සේ ඒ දරුවට ඇති වෙන බලපෑම, එතකොට ඒ දරුවා මව් ඇසුරේ නැති වුණයින් පස්සේ තියෙන බලපෑම, මේ සමාන සංසිද්ධියක් භාෂාවත් එක්කම අපිට ඈඳලා කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. අපිට අවසර දෙන්න සංස්කෘත ශ්ලෝක ගායනාවකට ගමන් කරන්න. මම හිතන්නේ ඒ සඳහා සූදානම්. අපි මයුරිට ආරාධනා කරමු, තරිඳුට ආරාධනා කරමු ඒ සඳහා අපිට අවස්ථාව සලසා දෙන්න. මයුරි කාංචනා, චාමර කරුණානායක, තරිඳු දිල්ෂාන් තමයි අද අපිට මේ සහෘදකාමී සහයෝගය ලබා දෙන්නේ. අපි සංස්කෘත ශ්ලෝක ගායනාවකට ගිහිල්ලා සංස්කෘත භාෂාව පිළිබඳව යම් අදහසක් ලබා ගන්න. ඉෂ්ටාර්ථ සිද්ධි සම්භවං ප්‍රණමාමි සතතං භක්තිං රත්නත්‍රයේ සර්ව මංගලම්. සිංහල භාෂාවට සිංහලයට පාලි සහ සංස්කෘත බලපෑම සිදුවීම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. අවය බලපෑමට වඩා ආභාෂය කියලා අපි යොදාගත්තොත් නිවැරදි කියලා හිතෙනවා. ඒ සඳහා වැඩම කළ ආචාර්ය අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ, වගේම මහාචාර්ය ආනන්ද අබේසිරි වර්ධන ගුරුතුමන්, සුජිත් අක්කරවත් සාහිත්‍යවේදියා මේ පිළිබඳව ඉතාම රසසාර සහිතව මේ කාරණා එකිනෙක අහුලමින් මතක් කරමින් මතු කරමින් යන වෙලාවේ දැන් අපි අනුරාධපුරය පොළොන්නරුව පහු කරලා මට හිතෙනවා භික්ෂුණීන් වහන්සේ අපි දඹදෙනියට ආවතුඳයි කියලා. මොකද දඹදෙනිය කියලා කියන්නේ කාලිංග වංශික අධිපතියෙක් ඇවිල්ලා වුරුදු 21ක් තිස්සේ ඔහුගේ මතය ශිව භක්තිමත් භාවය මේ රටේ වපුරන් දරපු උත්සාහය පරාජය කළා. ඊට පස්සේ විජයබාහු රජුරෝ රට ආයෙත් නිදහස් කරගන්නවා. එතකොට මේ දඹදෙනිය යුගය අපේ සාහිත්‍ය ප්‍රබෝධයට කොහොම බලපෑමක් එල්ල කරනවද කියන කාරණය සහ සිංහල සංස්කෘත සහ පාලි කියන මේ භාෂාත්‍ර කතා බහට දඹදෙනිය බලපෑම් පිළිබඳව අපි සාකච්ඡා කරමු. මම එතනින් ප්‍රවේශ වෙන්නම් කාලයත් එක්ක. අපිට දඹදෙනි යුගයෙන් ශේෂවන ග්‍රන්ථ ගණනාවක් තියෙනවා. එයින් පූජාවලියත් තියෙනවා, සද්ධර්ම රත්නාවලිය දඹදෙනියට කියලාත් අයිති වෙනවා. මම කතා කරන්නේ මෙහිදී පද්‍ය සහ ගද්‍ය ග්‍රන්ථ දෙකම පැත්තෙන් ගත්තොත් දෙවන පඬිත පරාක්‍රමබාහු රජතුමා ලියපු කෞසලමන සහ විසුද්ධි මාර්ග මහා සන්නය ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයක් විදිහට අපි හම්බ වෙනවා. ඒ වගේම එතුමා ලිව පාළි විනය විනිශ්චය, පාළි මුත්තක විනය විනිශ්චය කියන පොතට වන විනිස සන්නය කියලා පොතකුත්. ඒකේ පාළි දැනුම ඔහු පෙන්නන, කෞසලුමිනෙන් සිංහල දැනුම පෙන්නනවා, සහ විසුද්ධි මාර්ග මහාසන්නයෙන් සංස්කෘත භාෂා දැනුම පෙන්නනවා. හේතුව කෙනෙක්ට කියන්න පුළුවන් විසුද්ධි මාර්ග මහාසන්නය සිංහල සන්නයක් නේ කියලා. එය කියවද්දි පැහැදිලි වෙන්නේ විසුද්ධි මාර්ගයේ ලියවෙන්නේ පාලියෙන්. පාලි සිංහලට පරිවර්තනය කිරීමේදී ඇත්තටම සන්න කියලා කියන්නේ වචනාර්ථ පරිවර්තන. මේ සන්න ග්‍රන්ථ ව්‍යාඛ්‍යාන යටතේ හදාරද්දි ඉතින් මේ වචනයක් ගානේ පරිවර්තන කරද්දි ඒ සිංහල වචන නෙමෙයි වැඩි යෙම්ම තියෙන සංස්කෘත මිශ්‍ර වචන. එහෙනම් ටිකක් ගැඹුරු අපිට හඳුනගන්න අර්ථ තෝරගන්න බැරි තරම් ගැඹුරු වචන විසුද්ධි මාර්ග මහසන්නේ තියෙනවා. ඉතින් පාලි දන්නවනම් අර සිංහල තේරෙනවා. ඒ කියන්නේ වැඩි වශයෙන් සංස්කෘත භාෂාවේ බලපෑමක් තියෙනවා. කෞසලමින ගැන කතා කළොත් කෞසලමින මහ කාව්‍ය මේ පද්‍ය අපිට පටන් ගන්න පොළොන්නරි යුගයෙන් පෙදෙන් බුදු සිරිත අනුරාධපුරයේ දුන්න උපදේශය ආදේශ කරගෙන අපි පොළොන්නරුවේ ගී කාව්‍ය දෙකක් හම්බ වෙනවා අපිට, සසදාවත සහ මෝදේව දාවත කියලා. එයින් පස්සේ මේ ගී කාව්‍ය යුගයේ මුදුන් මල්කඩ විදිහට අපි අඳුරගන්නේ කෞසලමින මහා කාව්‍ය. අර කලින් කියපු ග්‍රන්ථ දෙක අපි ඛණ්ඩ කාව්‍ය කියලා අඳුරගන්නේ. ඛණ්ඩ කාව්‍ය කියන්නේ එක විදිහට ගලා යාමක් නැහැ, කොහේ හරි
අතරමඟ කැරෙනවා. ඉතින් මේ ගලා යාම නැති සම්පූර්ණ මහා කාව්‍යයක් අපිට හම්බ වෙන්නේ දඹදෙණි යුගයේදී කෞසලිමන මහා කාව්‍ය. කොයිතරම් පාලි, සංස්කෘත, සිංහල භාෂා ඥානය මේ රජතුමාට තිබුණාද කිව්වොත් ඔහු ඉතාම රමණීය මහා කාව්‍යයක් සංස්කෘත ආකෘතිය මහා කාව්‍ය ආකෘතිය අපිට හම්බ වෙන්නේ සංස්කෘතියෙන්. එතකොට ගාථා පෙළක් තියෙනවා, ඒක කිය ගන්න වෙලාව නැහැ. ඒ නිසා මේ මහා කාව්‍ය ලක්ෂණ සංස්කෘතයෙන් තියෙනවා, ඊට පස්සේ සිංහලෙන් තියෙනවා. ඉතින් ඒ කාරණා අන්තර්ගත කරලා තව අලුතිනුත් එකතු කරලා කුස පබා කියලා පස්සේ කාලේ චිත්‍රපටියකුත් එනවා. කුස ජාතකය පදනම් කරගෙන, බෝසත් කතාව පදනම් කරගෙන රමණීය මහා කාව්‍යයක් ලියන්නට ඔහු මෙහිදී ඉතාම දක්ෂව පබා කුමරියගේ වැළපුම සහ කුස වැළපුම කියලා චරිත දෙකක වෙනම සර්ග දෙකකුත්, ඊළඟට මදුපානෝත්සවයේ අපිට ආවේනික විදිහට සකස් කරගත්තු කාරණයකුත් අනෙක් සර්ග ගණනාවත් එක්තැන් කරලා මහා කාව්‍යයක් අපිට ලියනවා. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ, මම විසුද්ධි මාර්ග මහසන්නේ ගැන කිව්වා, ඒක ඒ ගැන ඒ කතුවරයා ලියනවා, පරාක්‍රම නරින් දේන සබ්බ භූපාල කේතුනා ලංකා දීපාධිපතිනා ශාසනෝදය කාමිනා තස්ස සංවන්නා ඒස සීහලානන් නිරුත්තියා යෝගීනං මන්දබුද්ධීනං හිතත්තාය කතියති. මේ විසුද්ධි මාර්ගයේ ලියන්නේ මේ ලංකාවේ රජවරුන්ටම අධිපතියා, කේතුව වගේ ඉහළම කෙනා. ඊළඟට ලංකා දීපාධිපති ලංකාවට අධිපතිතුමා වූ මේ ශාසනෝදය ශාසනයට හිත කැමති රජෙක්. මේ ග්‍රන්ථයේ ලියන්නේ සිංහල පාලියෙන් දන්නේ නැති අයට, සිංහල දන්න අයට ඒ හිත හදා ගන්න විදිහ ගැන, ප්‍රඥාව සහ ශ්‍රද්ධාව ගොඩනගා ගන්න විදිහ ගැන මේ සංවර්ණනාවක් විසුද්ධි මාර්ගයෙන් කරන්නේ කියලා විසුද්ධි මාර්ග මහසන්නේ ලියනවා. ඒකේ තියෙන්නේ හිත හදා ගන්න වැඩපිළිවෙල, භාවනා වඩන වැඩපිළිවෙල, සීල සමාධි ප්‍රඥා කියන මේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ කියවෙන ඒ ත්‍රිශික්ෂා පැහැදිලි කරන බුදුහාමර බුද්ධත්වය කියලා කියන්නේ ඥානයේ උත්කෘෂ්ට ප්‍රතිඵලයයි. එහෙනම් මේ මිනිසෙක් විදිහට ඉපදිලා ඒ ඥාන ශක්තියේ උත්කෘෂ්ට තත්වයට පත් වෙන විදිය පඤ්ඤා භූමි දේශේ විස්තර කරන බුදුහාමර කියන්නේ කවුද, බුදුහාමරගේ ඥාන කොහොමද, ඒ ඥාන භාවිත කළේ කොහොමද, හරි රසවත් මේ ව්‍යාඛ්‍යාන ග්‍රන්ථයක් තමයි. ඇත්තටම මේ සිංහල ග්‍රන්ථ කියවන්න ඕනේ. ඒකේ කියවනකොට බුදුහාමර කියලා මෙතෙක් ඇඳගෙන හිටපු අර චිත්‍රය සම්පූර්ණයම වෙනස් වුණා වජිර අනික් අයට. ඒ හින්දා බුදුහාමර කියන කාරණය අපි මෙතෙක් පුංචි කාලේ ඉඳලා ආපු චිත්‍රයක් තියෙනවා, බුදු පිළිම දකිනවා, ඕම් පිළිම වහන්සේලා දකිනවා, වන්දිනවා කරනවා, ඒ සම්පූර්ණම වෙනස්ම චිත්‍රයක් විසුද්ධි මාර්ග මහසන්නේ පඤ්ඤා භූමි නිදේශයේ කියවද්දී මගේ හිත වෙනස් කළා. එහෙනම් මං ඒකෙදි තෝරගත් දේ තමයි බෝධිය කියලා කියන්නේ ඥානය. බෝධින් වහන්සේ කියලා අපි වඳින බුදුහාමුදුරන් ඥානය උපදව ගන්න හේවණ දුන්න වෘක්ෂයට ඉන්දියාවටත් වඩා අපේ ලංකාවේ තමයි ඒක වඩාත් පූජනීය මට්ටමින් සැලකෙන්නේ. අද දවසේ ඒ බෝධි කියන නමටත්, ඒ පත්‍ර තියෙන ගහටත් කොහේ තිබුණත් අපි ගෞරව කරනවා. වසක යනවා නම් මිනිස්සු නැගිටිනවා එච්චර. ඒ නිසා මේ ග්‍රන්ථ ඉතිහාසය කතා කරන්නේ මේ විසුද්ධි මාර්ගය, ඒ බෝධි ඥාන ගැන කතා කරනවා. ඊට පස්සේ පූජාවලිය ගැන වැඩි කතා කරන්නේම නැතුව මම ඊළඟ පැත්තට පැනලා යන්න කැමතියි. එහෙම කියන්නේ කාලේ නිසා. ඉතින් පූජාවලිය ග්‍රන්ථයත් අපිට කතා නොකරමත් බෑ. ටිකක් හරි කියන්න ඕන පරිච්ඡේද 34කින් කතා කරන ධර්ම දේශනාවක්. ධර්ම දේශනා රීතිය තමයි මේ ග්‍රන්ථය අන්තර්ගත වෙන්නේ. ඒකට ගාථාවක් කියපු ධර්මදේශකයන් වහන්සේ නමක් කොහොමද මේ ගාථාව ප්‍රේක්ෂක ජනතාවට, අහගෙන ඉන්න අයට, පහටක පිරිසට පැහැදිලි කරන්නේ? ඒකට මේ පැහැදිලි කරන්න ගන්න එකම එක කාරණයයි බුදුහාමුදුරන්ගේ ගුණ අතරේ අරහං ගුණයේ අර්ථ පහයි. ඒ අර්ථ පහෙන් එක අරුතක් විතරයි අර මහ පොතෙන් කියන්නේ. අපූර්වයිනේ කොච්චර පැහැදිලි කරනවද ඒ හිත ගැන, ඒ අරහං කියන හිත ගැන, අරිහත් හිත ගැන. පූජා අර්ථයෙන් තමයි එතන විස්තර කරන්නේ. සාමාන්‍ය විවිධ මිනිස් කණ්ඩායම් 13ක් ඒකේ විස්තර කරනවා. ඉතින් මේ ඒ පූජාවලි. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ ජාතක පුත. කුරුණෑගල යුගයට එනවා. දඹදෙණි යුගයෙන් අපිට හම්බ වෙන්නේ කුරුණෑගල යුගයේ ජාතක පොත් වහන්සේ. ඒකට ජාතක පාලිය කියලා මුලින් පොතක් තියෙනවා. ඊට පස්සේ පොළොන්නරු යුගයේ ලියන ජාතක අට කතා කියලා පොත. ඊට පස්සේ තමයි අපිට හම්බ වෙන්නේ ජාතක පොත් වහන්සේ. ජාතක පොත් වහන්සේගේ 550 ජාතක පොත් වහන්සේ කියලානේ කියන්නේ. පූජාවලී පොත් වහන්සේ වගේ 550 ජාතක පොත් වහන්සේ. ඉතින් 550ක් ජාතක නැතත්
බුදුරජාණන් වහන්සේගේ බෝසත් ආත්ම භාව කියන්නේ බුද්ධිය අවදි කරගන්න හිත පුහුණු කරමින් සසර ආපු ගමනේදී වරින් වර ඉපදුණු අවස්ථාව තමයි ජාතක පුත් වහන්සේගේ අන්තර්ගත වෙන්නේ. ඒ නිසා පෙදෙන් බුදු සිරිත කියලා ඒ කියපු කාරණය බුදු සිරිත විග්‍රහ කරන්න පදනම විදිහට මේ ජාතක යොදාගත්තා. එතන මම කියන්නේ කෞසලි මිනිට කුස ජාතක යොදාගත්තා වගේ ජාතක විවිධ අවස්ථාවල යොදාගත්තා. ඒ නිසා පූර්ව ආත්ම භාව සිදුහත් කුමාරයා විදිහට ඉපදෙන්න කලින් ආත්ම භාව 555 547ක්. ඊට පස්සේ සිදුහත් කුමාරයා විදිහට ඉපදිලා ගිහි ජීවිතය ගත කරපු අවස්ථාව ඒකත් බෝසත්. ඊළඟට පැවිදි වුණා. ඒ පැවිදි වෙලා බුද්ධත්වයේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව වෙනකම් පැවිදි බෝසත් අවස්ථාව. මේ කියන අවස්ථා ගැන විවිධ කාරණා අපිට අඳුන ගන්න පුළුවන් අපේ සිංහල ග්‍රන්ථාවලි. ඒ අතරේ ඒකට ගොඩාක් මූලාශ්‍ර සපයපු ග්‍රන්ථයක් විදිහට තමයි අපි ජාතක පොත් වහන්සේ හඳුනගන්නේ. එළිය වෙන්නේ කුරුණෑගලපුර යුගයේ. ඊට පස්සේ අපිට ගම්පල යුගයට යන්න පුළුවන්. ගම්පල යුගයේ අපිට පද්‍ය සාහිත්‍යයේ සංදේශ කාව්‍යවලට ප්‍රවේශයක් ලැබෙනවා. හොඳයි මාචාර්යතුමනි, දැන් දඹදෙන යුගයේ වෙනකොට අපි මුලින් සඳහන් කරපු විදිහට අර මේ ආක්‍රමණික බව අපේ මනස විනාශ කරලා තිබුණේ, ඒ කියන්නේ මාග ආක්‍රමණයත් එක්ක. දැන් මේ කාලේ පොදු ජනතාව අතර ඉගෙනුම ආයත් වර්ධනය වෙනවා. ඊට පස්සේ ඔවුන්ට මේ බණ ඇසීමේ, ධර්ම ඇසීමේ ආශාව වැඩි දියුණු වෙනවා. ඒ වගේම රාජ්‍යයට, එහෙම නැත්නම් රජතුමාට, ඇමතිවරුන්ට හිතෙනවා මේ ධර්මදේශකයන් සුලභ කිරීමේ අවශ්‍යතාවය. මොකද අර මාගාක්‍රමණයත් එක්ක ඇතිවෙච්ච විපරීත තත්ත්වයන් දුරු කරන්න ධර්මදේශකයන්න් වහන්සේලාගේ බලපෑම වැඩි කරන්න සමාජයට හිතනවා. දැන් මේ කොහොමද දඹදෙනියේ සාහිත්‍යයට, සාහිත්‍ය යුගය වර්ණවත් කරන්න බලපෑම? රහසත් පවුනකොට, කෙලෙසරයනු දුරුකොට, නිසි ඌයෙන් පුදට අරහයයි නම කියති මුනිදුට. ඒ තමයි අරහන් කියන බුදුගුණය වස්තු විෂය කරගෙන මයුරපාද පරිවෙනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් පූජාවලිය රචනා කරලා තියෙන්නේ. අර අමාමතුර බුත්සරණ සද්ධර්ම රත්නාවලිය වගේ ග්‍රන්ථවලට වඩා සුවිශේෂයෙන් එන්නේ සාමාන්‍ය පොදු ජනයාට කියවලා තුනුරුවන් විශේෂෙහි ඒ ශ්‍රද්ධාව භක්තිය ඇති කරගන්න පුළුවන් විදිහට තමයි පූජාවලිය රචනා කරලා තියෙන්නේ. ඒ නිසා පූජාවලී කතුවරයා ඒ අරහන් කියන බුදුගුණය කේන්ද්‍රීය කොටගෙන, වස්තු විශේෂ කොටගෙන සාමාන්‍ය පොදු ජනයාට කියවලා තේරුම් ගන්න පුළුවන් විදිහට ඊට සරිලන භාෂා මාධ්‍යයක්, ඊට අනුගත භාෂා මාධ්‍යයක් තමයි පූජාවලියේ දක්නට ලැබෙන්නේ. අර අමාවතුරේ තරම් බස, බුත්සරණේ තරම් භාෂා භාවිතය, සද්ධර්ම රත්නාවලියේ තරම් භාෂා භාවිතයට වඩා සරල භාෂා භාවිතය. හැබැයි සංස්කෘත බලපෑම තදින්ම තියෙනවා පූජාවලියේ. ඒක ගැන විශේෂයෙන්ම අපි අවධාරණය කරන්න ඕන. සංස්කෘත භාෂාවේ බලපෑම පොළොන්නර යුගෙන් ආරම්භ වෙලා මේක දිගටම ඒ බලපෑම ජාතක පුතට එනකම්ම තියෙනවා. කුරුණෑගල යුගයේ ජාතක පොත සිංහලට පරිවර්තනය වීම දක්වා මේ තත්ත්වයේ තියෙනවා. නමුත් අපි මේ සංස්කෘත භාෂාවේ සාහිත්‍යයේ බලපෑම දඹදෙනි යුගයේදී තමයි හොඳටම දකින්න පුළුවන්. වස්තු විෂය පෙදෙම් බුදුරසය කියන එකට අනුගත වුණත් කාව්‍ය මාර්ගය සම්පූර්ණයෙන්ම සංස්කෘත සාහිත්‍ය විචාර මාර්ගය අනුව තමයි රචනා කරලා තියෙන්නේ. රසවාදයේ පැත්තට ගමන් කරන්නේ සම්පූර්ණයෙන්ම මාටින් වික්‍රමසිංහ මහත්තයා කියන විදියට සිංහල සාහිත්‍යයේ නැගීමේ අලංකාරවාදයේ අග්‍රඵලය කෞසලුමිනයි. මුළුමනින්ම සංස්කෘත කාව්‍ය මාර්ගය අනුව තමයි. ඒ කියන්නේ මහා කාව්‍ය මාර්ගය. සර්ගබන්ධෝ මහා කාව්‍ය උච්චතේ තත්ස ලස්සනං ආසිරිනම ක්‍රියාවස්තු නිද්දේශෝ අපි තන්මුකන් නගරාර්ණව සෛලර්තු කුමාරෝදය වර්ණයික් උද්‍යානසලි ලක්‍රීඩා මධුපාන රතෝත්සවයි කියන මේ සෑම දෙයක්ම, මේ සෑම වර්ණවක්ම, මේ සෑම මහා කාව්‍යයට අන්තර්ගත සීලුම් දේ කෞසලුමිනිද. කෞසලුමින මේ ඉන්දියාවේ තියෙන රඝුවංශය, කුමාර සම්භවය, අස්සගෝසගේ බුද්ධ චරිතය, සෞන්දර නන්දය, කිරාර්ථ අර්ජුනිය කියන ඕනෑම මහා කාව්‍යයක් සමග
තරඟ කළ හැකි තුලනය කළ හැකි කාව්‍යාත්මක ගුණවලින් සම්පූර්ණ වෙච්ච කෘතියක්. ඉතාම විශිෂ්ට ගණේ සම්පූර්ණයෙන්ම සංස්කෘත සාහිත්‍යයේ බලපෑම ගැන කතා කරනවා නම් කෞසලමින තරම් හොඳ නිදර්ශනයක් නැහැ. භාෂාව අපේ අකුරු 22 භාෂාව 32ට වැඩි එක අකුරක්වත් නැහැ. භාෂාව අපේ නමුත් කාව්‍ය මාර්ගයේ කාව්‍ය රීතිය සම්පූර්ණයෙන්ම සංස්කෘතයි. ඒ නිසා සංස්කෘත සාහිත්‍යයේ බලපෑම ගැන කියනකොට කෞසලමින ගැන ඉතාම වැදගත් සාධකයක් හැටියට කෞසලමින ඉතාම වැදගත් සාධකයක් හැටියට අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා මේ දඹදෙනි යුගයේ සාහිත්‍ය පොදු ජනයාටත් ඒ වගේම විදග්ධ ජනයාටත් වියත් අවියත් දෙගොල්ලොම සරිලන විදිහේ ගද්‍ය පද්‍ය දඹදෙනි යුගයේ සකස් වෙලා තියෙනවා දඹදෙනි යුගයේ පොත. ඔව් හොඳයි. අත්‍තරම දැන් මේ දඹදෙනි යුගයේදී දැන් මම ආයෙත් සුජිත් අක්කරවත්ත මහත්තයා පැත්තට යොමු වෙනවා. මේ දඹදෙනි යුගය ගත්තයින් පස්සේ දඹදෙනියේ අර රාජධානි අනුරාධපුර පොළොන්නරුව එක්ක මේ නිරිත දිගට සංක්‍රමණය වෙනවනේ. ඒ නිරිතට වෙච්ච හැරවුම භාෂාවටත් වුණාද? එහෙම නැත්නම් භාෂාත්මක ලක්ෂණවලත් එහෙම නැත්නම් අලුත් භාෂා රීතීන් මතු වුණාද කියන කාරණය සාකච්ඡා කරන්න අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. ඔව් ඇත්ත වශයෙන්ම දැන් ඕක අන් කවරදාටත් වැඩිය කවරයටත් වැඩිය අපිට ටිකක් දැනෙනවා අපි මේ අපේ ව්‍යායාමය ඇවිල්ලා සාහිත්‍යෙහිඳ වජිර මෙන්න මෙහෙම එකකින් මම පොඩ්ඩක් බටන් ගන්න ලේසි. දැන් පාලියේ ආභාෂය සංස්කෘතයේ ආභාෂය නිසා අපේ භාෂාව පරිණත වුණා, පුනරුදුණා. යම් යම් තැන්වල ඒක අනුරකාරක වීමේ ප්‍රශ්නය ගැටලුවක් වුණත් අපි පරණය තුන අපේ ඉතිහාස පොත පවා අපි ලිවිය පාලියෙන්නේ. සිංහල ජාතිය තමන්ගේ ඉතිහාස පොත ලියන්නේත් පාලියෙන් යම් හේතුවක් නිසා. ඒක මොකද මම කියන්නේ අපේ මොන වුණත් අපේ ජාතික සංස්කෘතියේ මහා දේශපාලනායක බවට පවා අපි පිළිගන්නේ බුදුන් වහන්සේ. කියන්නේ අපි උන්වහන්සේ රජාණන් වහන්සේ කියන්නේ. උන්වහන්සේගේ දන්ත ධාතුව වැඩි ඉන්න දරන්නේ අපි මාලිගාව කියන්නේ. ඒකනේ දළදා පන්සල කියන්නේ නැහැ නේද? දළදා මාලිගාව කියන්නේ අපේ දේශපාලන අනුභවයේ තියෙන බුදුරජාණන් වහන්සේත් එක්ක. කවුරුවත් දළදා පන්සල කියන්නේ නැහැ නේ ඉතිහාසයේ. ඔතෙන්ට ඒක අපි කල්පනා කළ බැලිය යුතු දෙයක්. දළදා මාලිගාව. ඔව්. අපි එක විශාල විදිහට අපි කල්පනා කළ යුතු දෙයක් කවදාකවත් දැන් හැමතැනම බුදුහන්ගේ ධාතු තියෙන හැමතැනම කියන්නේ පන්සල කියලානේ. මෙතෙන්ට අපි මාලිගාව කියලා කියන්නේ. ඒක ඉතිහාසයේ හැම කාලෙම එහෙමයි. මේ මොහොතෙත් එහෙමයි. ඉතින් ඒ නිසා ඒ පාලි භාෂාව ගැන මම කියන නිතරම මේ ඉන්දියා බලපෑම් අපේ රුචි අරුචිකම් විතරක් නෙමෙයි අර අපේ ජාතික ඓක්‍ය චින්තාවේ තිබුණා අපේ ශාස්ත්‍රෝගේ භාෂාවෙන් අපි වැඩ කරන්න ඕන කියන එක. ඒක අපේ පතුලට කාලෙදිච්ච දෙයක්. එකින් අපිට හොඳ දෙයක් උත් වුණා. හොඳ දෙයක් තමයි මම කියන්නේ හතුරට මේ දැනුම විනාශ කරන්න බැරුණා තේරෙන්නේ නැති නිසා. තේරෙන්නේ නැති එක විනාශ කරන්නේ නැහනේ. ඒකත් බැලුණා. දැන් අපි ප්‍රශ්නෙට ආවොත් හරි දඹදෙනි යෝගී එද්දි මම මේ ප්‍රශ්නෙට එද්දි විශේෂයෙන් මතක් කරන්න ඕන මේ යටපත් වෙච්ච වටිනාම චරිතය. වනවාසී මේදං කර හාමුදුරුවෝ. මොකද අපේ ජාතික සංස්කෘතිය කෙතරම් විනාශ කරත් කාලිංග මාර්ගගේ විනාශයෙන් අතුරු ප්‍රතිඵලයකින් අපිට ලොකු වටිනා දෙයක් ලැබුණා. ඇත්ත වශයෙන්ම පොළොන්නරුවේ අගභාගයේ වෙනකොට අපේ සසුන අපේ මෙහෙණින් වාසය දන්නෝ ඉතාම නරක පිරිහීමකට ලක් වෙලා තිබුණා. සීල ප්‍රඥා තපෝ ඥාන වර්ධ මහතර පරපුර යම් ප්‍රමාණයකට අපගමණය වෙලා තිබ්බේ. ඒ සීල තපෝ ඥාන වර්ධ ග්‍රන්ථ දූරධාරී මහතර පරපුර රාජ්‍ය බලයේ ලෝලත්වයට පත් වෙලා භික්ෂුව සීමාවකින් තොරව රාජ්‍ය බලයට ලං වුණොත් ඒ සසුන ඕන කල්හිම පිරිහෙනවා. මේ මොහොතේත් අපි ඒක දකිනවා. අපි අතීතය තරම් නෙමෙයි මේ මොහොතේත් කතා කරන්නේ. මොකද පාලි සංස්කෘත ආභාෂය ඇතුලේ මේක රජදී අපේ ඥානාලෝකයේ දල්ලන්නේ මහතෙර පරපුර විශේෂයෙන්ම අපිට බැරිද. ඉතින් මේ කාලිංග මාර්ග නිසා භික්ෂුන් වහන්සේලාට රාජ සම්පත් සහිතව වැඩින්න බැරි වුණා. රාජ සම්පත් නැතුණාම කරේ බොහෝ අය සසුන අත්හැරලා යන්න ගියා. එක්කෝ විදේශගත වුණා, එක්කෝ ගිහිව බවට පත් වුණා. සසුන වෙනුවෙන් මහණ වෙච්ච අල්පයක් භික්ෂූන්ලා කැලෑගත වෙලා මොකද්ද කරේ? ත්‍රිපිටක දූරධාරීන් බවට පත් වෙන්න, ග්‍රන්ථ දූරධාරීන් බවට පත් වෙන්න, සීල තපෝ වත්පිළිවෙත් පුරන්න පුරුදු වුණා. මේ කාලිංග මාර්ගයේ විනාශයේ අතුරු ප්‍රතිඵලයක් විදියට මේ දැනුගත් මහා පඬිවර යති පරම්පරාවක ආගමනය අපිට නොදෙනී වුණා. අනිත් දේ තමයි ලංකාවේ සම්මත සිංහල රාජවංශය ඉවරයි.
ඇත්තටම මේ තුන්වෙනි විජේබාහු කියන්නේ කියන්නේ දෙවෙනි පරාක්‍රමහු ගේ තාත්තා දඹදෙනි ගලුවට රාජ්‍ය ගෙනියන්නේ කිසිදු රාජවංශයක උරුමයක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. ඔහු සාමාන්‍ය මේ වන්නි කැලේ හිටපු වන්නි වරු අතරින් මතුවෙච්ච මේ කුසලතාවෙන් ආපු තරුණෙක් අලුත් කෙනෙක්. එතකොට මේ 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 සම්දි මම මේ සාහිත්‍ය කතන්දරනේ මේ මෙතන තිබුණ එකක්. අනිත් එක තමයි කාලිංග මාගගේ රෝග එක පරි පාතාල හැඩල අක්ෂර දුන්නු රාජ්‍ය පාලනය. මොකද ඔහු ආවෙත් කියන්නේ ව්‍යාග්‍රෙග්ගේ පිට උඩනේ මෙතෙක් ලංකාවේ අමුතු දෙයක් වුණා. එක්කෝ මේ අශ්වයේ පිටවල රජවරු ආවේ නැත්නම් අලියගේ පිට උඩ මෙතන මේ ඒ වගේ දෙයක් වුණා. ඒක අමුතු එකක්. ඉතින් කොහොම හරි ඒකට අර සම්මත ಭಾರತයේ හිටිච්ච මලයාලම් කර්ණාටක කියලා අපි හඳුනගන්න ද්‍රවිඩ සංස්කෘතිය ඇතුලේ තදබල ප්‍රශ්නයක් තියෙනවා නේද? බ්‍රාහ්මණ සමාජයේ ලංකාවේ බලගතු වෙලා කාලිංග මාර්ගයෙන් ලංකාව නිදහස් කරන හැටි සඳහා බ්‍රාහ්මණ සමාජයේ ලොකු කාර්යභාරයක් කරා. එහෙනම් තමයි මේ අපේ මහාචාර්යතුමා කිව්වේ තදබල සංස්කෘතික භාෂා ලක්ෂණ ඉතාම පුනරුද සාහිත්‍යයක වූ දඹදෙනියුගේ ඇතුළු වෙන බලපෑවා. ඉතින් ඒ බලපෑමට ඒ වුණා. ඉතින් මම කියාපු දේ යන වැදගත්ම චරිතය තමයි දැන් මේ රාජ්‍ය පිහිටෙවම දළදා වහන්සේ රැගෙන එන්න සිද්ධ වුණේ දළදා වහන්සේ තිබුණේ වනවාසී මේදංකරාගේ ශිෂ්‍ය පුත්‍රය ළඟ. ඊට පස්සේ දඹදෙනි ගලවුඩදී සංඝ සාමග්‍රිය ඇති කළා සංඝරාජයන් වහන්සේ කෙනෙක්පත් කරන්න ගියාම හිටියේ මේ සංඝරාජයන් වහන්සේ තමයි. අපි සතුරු වෙන උන්වහන්සේ සංඝරාජයන් වහන්සේපත් කළ ඔබ වහන්සේ රාජ්‍යයෙන් අවශ්‍ය පළවෙනි මේ පූජාව මොකද්ද? ඒ කියන්නේ වරදානේ මොකද්ද කියලා හැම උන්වහන්සේල්ගේ ඉඩම් කඩන් නෙවෙයි. වජිර විහාරාරාමයක් නෙවෙයි. පිරිවෙනක් නෙවෙයි. පොළොන්නරුවේ ශේෂ වෙලා තියපු සියලු පතපොත නැවත ග්‍රන්ථාරූඪ කරන්න මගේ ශිෂ්‍ය පුත්‍රයෝ ටිකක් ඉන්නෝ කැලේ ඒගොල්ලන්ට ඉඩ දෙන්න කියලා. හරි විශේෂයෙන් අපි අඳන්න ඕන උන්වහන්සේට අපේ ජාතික ඉතිහාසයේ කිසිම ඉඩක් නැහැ. කිසිම දැනු උන්වහන්සේ මතක් වෙන්නේ නැහැ. මොකද ජග්ගිරිලෙනේ තමයි උන්වහන්සේ ගැන ලියවිලා තියෙන අවසාන ලිපිය තියෙන්නේ කුරුණෑගල ඉස්සෙක වාරිය පොඩාසනේ. මේ සෙල් ලිපිවල ලංකාවේ කිසි තැනක කියවෙන්නේ නැහැ. ඉතින් කනගාටුදායක සිද්ධියක් ඒක. මත්තහබේ කුමාරයා මහාන වෙච්ච එක යටපත් වෙච්ච. ඒ වෙනම ප්‍රශ්න මං හිතන්නේ වෙනම කතා කළ යුතුයි. ඉතින් උන්වහන්සේ තමයි දැරුවේ පාලි සංස්කෘතත් අධ්‍යයනය කරමින් සිංහල සිලුව නැවත සාහිත්‍යය ආලෝකමත් කිරීම සම්බන්ධව දැරුවා. ඒ උන්වහන්සේගෙන් තමයි දමවෙනි කතිකාවත දක්වා මේක වර්ධනය වෙලා මේක කරා තිබුණා. ඊට පස්සේ රජවරුට පවා පඬිවරු වෙන සිද්ධ වුණා. මේ ශාස්ත්‍රාලෝක උද්දීපන කියන්නේ රටේ සංඝරාජය වතු වෙලා ඉල්ලුව මට වෙනමකුත් එපා. කැලෑගත වෙලා මේ පොත් සුරචිත කරන්න වරන් දෙන්න. එච්චරයි. මේ සංඝරාජ කළා මාව මේ නගනගරට හිර කළා මං නාගරික ලෞකික භික්ෂුවක් කරන්න එපා. මං උන්වහන්සේ කවදාකවත් ආරාමයක වැඩ හිටියේ නැහැ. ඉතා විශේෂ පුවතක ලංකාවේ සසුන් ඉතිහාසයේ සුවිශේෂ සංඝනේත්‍රවරයෙක් උන්වහන්සේ. අපිට එහෙම කෙනෙක් හම්බෙන්නේ නැහැ ලේසියෙන්. ඉතින් උන්වහන්සේගේ විශේෂ මෙහෙම නිසා මේ පුනරුදය ඇති වුණා. මං හිතන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම දකින්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපි දැක්කා හාමුදුරුව බණ කිව්ව එක්ක ගැඹුරු පතපොත ලිව්වා. හැබැයි හාමුදුරුව ලංකාවේ ලෞකික සාහිත්‍ය නායකත්වය දෙන්න පටන් ගත්තා. ඒක කෝටි යුගයේ මං හිතන්නේ රාහුල හාමුදුරුවන් අපි දකින්න දෙකක් මතුවෙන එක විශේෂ සිදුවීමක්. භික්ෂුන් වහන්සේලා මේ අපායයි පවයි ගැන පෙන්නෙ ඉන්න බණ කතාවලින් මිනිස්සු බය කරන පිරිසක් බවට පත් වෙන්න විතරක් ඕනේ නැහැ. ඊට වඩා එහාට ගිහිල්ලා අපේ සංගණේත්‍රවල තාවදිරිකේක දඹදෙනි ඇතිවෙච්ච මේ විශේෂ පුනරුදුදය වුණා. ඒත් එහෙනම් ඒකේ අර බ්‍රාහ්මණ කුලවතුන් නැති කරපු පෙළඹීම ගැනත් අපි මතු කරන්න ඕන. මමත් ඒක කල්පනා කරා. අයියා අපේ මේ මහාචාර්ය ආනන්දයන් කියපු එතුමා කියපු දෙය අපේ පුනරුද සාහිත්‍යයේ ඇයි දඹදෙනියුගේ මෙතරම් සංස්කෘත භාෂා මේකක් වුණේ. ඒකට මං හිතන්නේ ಭಾರತයේ ඇතිවෙච්ච බලපෑමක් තුන නෝන් මතක තියාගත යුතුයි. අනුරාධපුරයේ ඉඳලා පොළොන්නරුව දක්වා විශාල යුගයක් අපේ රටේ බ්‍රාහ්මණ වංශ විශාල පිරිසක් හිටියා. උන් ආතති ලක් වෙලා දෙනවා. එහෙනම් වුණොත් අපිත් එක්ක පෙළ ගැහුණා කාලිංගව පරාජය කර දැමීම. ඒ පරාජය කිරීමත් එක්ක අර බුදුදහම උද්දාගම වුණා දඹදෙනි යුගයේදී ආගමික හැඩයකට ආවා. ඒකෙන් අපේ බුදුදහම දිවිත යම් සිවිය දහම් ලක්ෂණ යම් ප්‍රමාණයක් අරතලා පුද පූජා සත්කාර කරන පොඩි ආමිසත්වයකට ගියා වගේ එකකුත් වුණා. වගේම සාහිත්‍යයේ ඒ සංස්කෘතික ලක්ෂණේ මතුණා. ඒකට මේ බ්‍රාහ්මණ ජනකොටස් වල බලපෑවා. හැබැයි වනවාසී මේ දංකර හාමුදුරුවෝගේ උත්සාහය නිසා මේක හැලුණා. මං හිතන්නේ ඒක තමයි අපේ සංදේශ කාව්‍යවල සංස්කෘතික ලක්ෂණ නෙවෙයි, මං කියන්නේ සංස්කෘත භාෂා ලක්ෂණ, රීති, රසවාද කෙසේ වුණත්
ඒ භාෂාව පසුකාලීනව ඔය වනවාසී මේදංකහන්ගේ සසුන් පරම්පරාවේ අනුපාත්‍රික ශිෂ්‍ය පුත්‍රයෙක් තමයි වීදාගම මේදංකර මහතෙරඳු කියන්නේ. ඒ මහතෙරඳුන්ගෙන් ප්‍රකාශුනේ අර මං කියන සුලලිත බුස්සරණ අමාවතුර විසින් උත්සාහගත්ත මේ රයිගම් සංඝ පරපුරෙන්නේ. ඒ රයිගම් සංඝ පරපුරෙන් උසවා තබන සාහිත්‍ය තමයි නැවත මේ කෝට්ටි යුගෙන් ඇවිල්ලා මේ කොළඹ යුගය දක්වා ජයසේන ජයකොඩිගේ අමාවස්ස දක්වා එන්නේ. මේ සුලලිත සිවිය සිංහල භාෂාව පාලි සංස්කෘත ආභාෂයෙන් පූර්ණ වෙලා හොයන ව්‍යායාමය. හොඳයි, අපිට පුළුවන් කමතේවි ජයවර්ධනපුර යුගයට කෝට්ටේ යුගයටත් බැල්මක් හොහෙලන්න. ඉතින් ඒ සඳහා යන්න පෙර අපිට විරාමයකට යන්නට කලින් අපි නරසිංහ ගාථා සජ්ජායනාවක් ඒ ගාථා ගායනාවෙන් පස්සේ විරාමයක් අරගෙන අපි ආයෙත් කතා කරමු. වරං කීතරත්ත සුපාදෝ ලක්කන මණ්ඩිත ආයත පයි චාමර චත්ත විභූසිත පාදෝ ඒසහි තුය පිතානරසිහෝ සක්කුමාරවරෝ සුකුමාලෝ ලක්කන චිත්තිත පුන්න සාරීරෝ ලෝකහිතාය ගතෝ නර වීරෝ ඒසහි තුය පිතානර සීහෝ අද ලිවිසරි ප්‍රේමයේදී අපේ කතිකාව ගොඩනැගුණේ සිංහල සාහිත්‍යයට පාලි සහ සංස්කෘත බලපෑම පිළිබඳව. ආචාර්ය අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ, ඒ වගේම මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන ගුරුතුමන්, සාහිත්‍යවේදී සුජිත් අක්කරවත්ත මහත්මා, අපි කතා කරමින් අනුරාධපුරයෙන් පොළොන්නරුවට, පොළොන්නරුවෙන් දඹදෙනියට, දඹදෙනියේ මුල් අවසන් යුගවල සිද්ධ වෙච්ච කාරණා පිළිබඳව සාකච්ඡා කළා. අපි අවසන් අදියරේදී භික්ෂුන් වහන්සේ උත්සාහ කරනවා මේ ජයවර්ධනපුර යුගයට ගමන් එන්නට. ඉතින් ජයවර්ධනපුර යුගයට එන්නට පෙර දැන් ඔය තිසර සංදේශය, මයුර සංදේශය වගේ දඹදෙනි යුගය ආශ්‍රිත ඊට පසු කාලීනව නිර්මාණය වෙච්ච සංදේශකාව්‍ය ආභාෂ්‍ය ඇවිල්ලා කෝට්ටෙට ආවයින් පස්සේ අපි කියන්නේ කෝට්ටෙ තමයි ස්වර්ණමය යුගය කියලා. නමුත් ස්වර්ණමය යුගය නිර්මාණය කරන්නට පෙරමතක ඇසුරු කරගත් ආකාරය පිළිබඳවත් අපි තරමක අවධානයක් යොමු කරමු. ඔව්, ඇත්තටම මේක මහ ගඟක් වගේ, සාහිත්‍ය ගඟක් වගේ. අන්තිමට එහෙම කියවුණා, පුංචි තැනකින් පටන් අරන් විවිධ අතු ගංගා එකතු වෙලා මහ ගඟක් වෙලා යනවා. ඒකට මේ මහ ගඟේ තත්ත්වය තමයි විවිධ අත්දැකීම්. ගංගක පොඩියට පටන් ගත්තට එහාට එහාට යන විවිධ අවස්ථාවලට ඒකේ වතුර ගන්නවා මිනිස්සු. ඒ වගේ මේ මනානවා, සත්තු අල්ලනවා, රැකියා තියනවා, කුඹුරු හදා ගන්නවා, වෙන ගහකොළට වතුර ගන්නවා. මේ වගේ සාහිත්‍ය විවිධ පැති තමයි අපි කතා කරන්නේ. කතා කළ ඉවරයක් කරන්නත් බෑ, ඒ තරම් සාගරයක් වගේ අපිට සාහිත්‍යයක් ඉතිරි වෙලා තියෙනවා. මගේ දැක්ම නම් මට හිතෙන්නේ ඇත්තටම මේ පාලි සංස්කෘත වෙනත් භාෂාවල බලපෑම එක්තරා විදිහකට හරි සම්පතක්. ඒ නිසා වෙනත් භාෂාවක් දැනගන්නවා කියලා කියන්නේ වෙනත් ලෝකයකට යන්න පුළුවන් වගේ. සංස්කෘත භාෂාව දැනගත්තම සංස්කෘත සාහිත්‍ය හරි රසවත්. පාලි සාහිත්‍ය දැනගත්තම ඒකත් ගීතවත් වෙනත්ම සාහිත්‍යයක්. මේ ඔක්කොම එකතු වෙලා සිංහල සාහිත්‍යයක් ඇතුළත තියෙන. ඔබතුමා කලින් සඳහන් කළ මේ මාතෘ භාෂා නැතුව පුතෙක් ගැන කතා කරන එක
කොහොමද කියලා. ඒ වගේ මේ අපේ මාතෘභාෂා වාසරේ ඔහොම ඇවිල්ලා දඹදෙනි යෝගේ අපිට විවිධ සංස්කෘතික බලපෑම් තියෙනවා. ඒ ඒ ඒ අර්ථයමයි අපිට බෝසත් සංකල්පයේ බලපෑම් නිසා බෝසත් පිළිම හැදෙනවා. බෝසත් සංකල්පය ඇතුළත් කරලා ග්‍රන්ථ ලියවෙනවා, පූජාවලිය ලියවෙන්නේ එහෙම කියලා ගොඩ දෙනෙක් කතා කරන්නේ. මහායාන බලපෑම කියලා මගේ පැත්තෙන් ගත්තොත් මං හිතන්නේ ඒක තේරපද කියලා. මහායාන කියලා වචනය පාවිච්චි කරනවා. නමුත් තේරවාද බෝසත් සංකල්පයේදී කලින් මම සඳහන් කළා අපේ බුදුහාමුදුරුවන්ගේ බෝසත් ඉතිහාසය තමයි අපේ කතුවරු කියන්නේ. අපේ ග්‍රන්ථ කතුවරු සඳහන් කරන්නේ මේ අපේ බුදුහාමුදුරු ගෞතම බුදුහාමේ පූජාවලියේ එක වාක්‍යයක් තියෙනවා. අප ගෞතම බුදුන්ගේ ගුණයික දේශයක් සඳහන් කරාම සාවධානව සත්පුරුෂයන් විසින් සාවධානව ඇසිය යුතුයි. ඉතින් මේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ බෝසත් චරිතය තමයි මේක විස්තර වෙන්නේ. මේ මහායාන බෝසත්වරු ගැන කොහෙවත් අපේ ග්‍රන්ථවල සඳහන් වෙන්නේ නැහැ. හැබැයි බලපෑම තිබුණා. ගුරුලුගෝමිගේ ගුරුලුගෝමි පණ්ඩිතවරයාගේ ධර්මප්‍රදීපිකව ගැනත් එහෙම කියනවා. මේක මහායාන බලපෑමින් ලියවුණු. මම සමස්ත ග්‍රන්ථය 6 වතාවක් කියවා වගේ පරිශ්‍රණයට. ඒදී මම දැක්ක දේ තමයි ඔහු ආර්ය ශූර පාදයන්ගේ ජාතක මාලාව භාවිත කරනවා. බෝධිචාර්ය අවතාරයේ මේ සංස්කෘත ග්‍රන්ථ හතරක් විතර වගේ පාවිච්චි කරලා ලියන්න උත්සාහ කරන්නේ අපේ බුදුහාමුදුරුවෝ ගැන, අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ගැන, අනික බුදුවරු ගැන නෙමෙයි. ඒ නිසා මෙහිම බලාගෙන යනකොට අපේ කතුවර ස්වාධීනතාවක් ගොඩනගාගත් අපේ ලංකාවට අනන්නේ, අපේ බුදුදහමට අනන්නේ, අපේ ඇදහිීමට අනන්නේ, අපේ ඥානයට අනන්නේ වෙච්ච දැනුමක් තමයි අනෙක් අයට ප්‍රදානය කරන්න උත්සාහ කළේ. ඒ නිසා දඹදෙනි යුගය වෙනකන් අපිට එතුමා අක්කරවත්ත මහත්මිය සඳහන් කළා වගේ ශිලා ලේඛන අභිලේඛන ගණනාවකුත් තියෙනවා. ක්‍රිස්තු පූර්ව 3 සියවසේ පටන් ගත් දෙවනි සියවසේ විතර පටන් ගත්තු දිගටම ගලා එන දඹදෙනි කතිකාවත දක්වාම තිනවා. ඊට පස්සෙත් ලියවෙනවා ගලේ ලියපු සෙල් ලිපි මේ අක්ෂර මාලාවක. ඒවල හරි සාහිත්‍යාත්මක ලක්ෂණ, හොඳ විනයගරුක කාරණා අන්තර්ගතයි. ඉතින් එහෙම ඒ ග්‍රන්ථ මාලාවක ශික්ෂණය වෙච්ච ඒවා කියවපු හොඳ බණ දහම් අහපු උපාසක අම්මල අපේ මව්වරු පියවරු එහෙම හිටපු ඒ අයගේ දරුවෝ ඒවා ඒ අම්මල තාත්තල කියන දේවල් අහගෙන ශික්ෂණය වුණු වැඩි හිටියන්න ගරු කළ බොහොම සත් සමාජයක් තමයි අපිට මට හිතෙන්නේ පොතපතින් මම දඹදෙනි යුගය තුළ දකින්නේ. පූජාවලිය ග්‍රන්ථයේ පුරා දකින්නේ මේ බණ අහපු සමාජයක්. බණ අහන අයට තමයි ඒ හාමුදුරුවෝ මේ පොත ලියන්නේ. රජවරුන්ට, රජදේවීවරු අක්ෂර අභ්‍යාස නැති අයට, ඇමැති ඇමතිවරුන්ට, ඊළඟට සාමාන්‍ය අයට අහගෙන ඉඳලා තේරුම් ගන්න මේ හැමෝම මේ සමාජයේ විවිධ ස්තර එහි නියෝජනය වෙන විදිහට තමයි ධර්ම ග්‍රන්ථය ලියවෙන්නේ. ඉතින් එහෙම ඇවිල්ලා ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්න තමයි ජයවර්ධනපුර කෝට්ටේට එන විදිහ. ඉතින් ගම්පල යුගයේ අපිට ඊළඟට කුරුණෑගලපුරයෙන් පස්සේ අපිට ගම්පල යුගයේ ගද්ද ක්‍රාන්තියක් විදිහට අපිට හම්බෙන සද්ධර්ම අලංකාරයේ රසවාහිනී කියන අනුරාධපුර යුගයේ ලියවුණු ග්‍රන්ථයේ පරිවර්තනයක් අනුවර්තනයක් විදිහට හම්බෙන ග්‍රන්ථයක්. ඒකත් ඉතාම රසවත් ගද්ද ග්‍රන්ථයක්. ඊළඟට සංදේශ කාව්‍ය පටන් ගන්න ඒ යුගයේ කියලා අඳුනගන්නේ මේ සංදේශ කාව්‍යයට රුචිය කෝට්ටේ යුගයේ ඉස්මතු වෙනවා. එහින්ද සංදේශ ගණනාවක් ලියනවා, ප්‍රධාන සංදේශ පහක්. ඉතින් ඔබතුමා වචනය පාවිච්චි කළ මේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමයක ගොඩ දෙනෙක් කියන කාරණය සිංහල පද්‍ය සාහිත්‍යයේ සිව්පද සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ කෝට්ටේ යුගයේ. හැබැයි අනෙක් යුග ගත්තහම ඒවත් ස්වර්ණමය යුග තමයි. ධර්ම සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ අටුවා ටික ටිප්පණි යුගයේ ස්වර්ණමය යුගයේ පොළොන්නරු යුගයේ ඒ විදිහට නම් කරන්න පුළුවන්. ඉතින් මේ කෝට්ටේ යුගයේ ග්‍රන්ථ ගණනාවක් ලියනවා සංදේශ සාහිත්‍යයේ. ඊළඟට බුදුගුණ අලංකාරය වගේ භක්තිකාව්‍ය, ඊළඟට වයන්තිමාලය වගේ විරහකාව්‍ය, ඊළඟට මාලාකාව්‍ය, ඊළඟට මහාකාව්‍ය, කාව්‍යශේඛරය වගේ මහාකාව්‍ය මේ විවිධ ග්‍රන්ථ මාලාවක් ලියවෙන යුගයක් විදිහට තමයි සිව්පදයෙන් විශේෂ වෙන්නේ. සිව්පද ආකෘතිය, ගී ආකෘතියක් තියෙනවා සිව්පද ආකෘතිය. මෙතෙක් ආපු ගී ආකෘතිය පරිවර්තනය වන සිව්පද ආකෘතියට මේ සිව්පද ආකෘතියෙන් ලියවන විවිධ ග්‍රන්ථ, විවිධ රසවත් දේවල්, ඊළඟට ස්වාධීනතාව අපේ රටට අන සංදේශ කාව්‍ය ආකෘතිය සංස්කෘතිය තිබුණා. පාලියනුත් සංදේශ ලියවෙලා තිබුණා, මානවුළු සංදේශය වගේ. ඒ ආකෘතිය පමණක් අරගෙන අපේ රටේ අපේ දේවල් මේකට ඔප්පුවන්න අපේ හාමුදුරුවන්ට පුළුවන් වුණා. ඒ නිසා කෝට්ටේ යුගයේ සාහිත්‍ය කියලා කියන්නේ අපිට අනන්‍ය වෙච්ච සාහිත්‍යයක් විදිහට තමයි මම දකින්නේ. හොඳයි මහාචාර්යතුමනි, දැන් අපි මේ යුග පිළිබඳව සාහිත්‍ය කතිකාවේ පුංචි හැරවුමක් ගන්නවා සංක්ෂිප්තයකට අවශ්‍ය නිසා. දැන් අපි ධර්ම සාහිත්‍ය ගත්තයින් පස්සේ ධර්ම සාහිත්‍යයේ අරමුණ වෙන්නේ අපේ මනස සංසුන් නිරාමිස සුවයට ලංකරන එක.
පව්වේක රසය, වැපසම රසය, එහෙම නැත්නම් ධම්මපීති රසය අපේක්ෂාවෙන් තමයි අපේ ධර්ම සාහිත්‍ය නිර්මාණය වෙන්නේ. නමුත් සංස්කෘත සාහිත්‍යයේදී ශෘංගහර රසය වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙනත් රසවාදයක් අරමුණු කරගෙන වෙන්න පුළුවන්. මෙන්න මේ අරමුණ වෙනස් වීම අපි කොහොමද කෝට්ටේදී අත්විඳින්නේ? ඔව්, බොහොම වැදගත් ප්‍රශ්නයක්. මේ ගම්පොළ යුගයේදී ආරම්භ වුණේ සාහිත්‍යාංගයක්. සාහිත්‍යාංග තියෙනවා එක එක විශේෂ ක්ෂේත්‍ර. සාහිත්‍ය ඒ සාහිත්‍යාංගය තමයි සංදේශ සාහිත්‍යය. සංදේශ සාහිත්‍ය රචනා වීම ආකෘතියෙන් පමණක් නොවේ වස්තු විශේෂයනුත් වෙනස් වුණා. අපේ සිහියට එක පාටම එන්න ඕන. මෙතෙක් කල් තිබුණේ ගම්පොළ යුගයේ වෙනකන් ගී ආකෘතිය. ඒක ඡන්දස් ශාත්‍රය අනුව ඒකට අපි කියන්නේ ගී විරිත කියලා. ඒ සිව්පද තිබුණේ සීගිරි ගෝල 20ක් විතරයි. වෙන කිසිම තැනක ගම්පොළ යුගයට එනකන් සිව්පද ආකෘතියක් නැහැ. ආකෘතිය කියන්නේ හැඩරුව කියන එකයි. හරි අමාරුයි ඒ වචන විස්තර කරන්න. සාහිත්‍යයෙන් ඉගෙන ගන්න ගෙඩි පිටින්ම ගිලින්න ඕන. නමුත් මේ හැඩරුව කිව්වම ඕන කෙනෙකුට තේරෙනවා. එතකොට ඒ ආකෘතිය වෙනස් වුණේ ගම්පොළ යුගයේ තිසරහා මයූර කියන සංදේශ දෙක රචනා වීමෙන් පසුව. අන්නේ ගම්පොළ යුගයේ ඇති වූ ආකෘතියෙන් හා වස්තු විශේෂයෙන් වෙනස් වූ සාහිත්‍යාංගයේ මල්පල හටගත්තේ කෝට්ටේ යුගයේ. එතකොට ඒ කෝට්ටේ යුගයේදී සංදේශ කාව්‍ය පහක්ම රචනා වුණා. පරවි සැලලිහිණි, හංස, ගිරා, කෝකිල කියලා සංදේශ කාව්‍ය පහක්. ඒ නිසා මේ සංදේශ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කියලත් විචාරකයන් හඳුනනවා. මම හඳුනනෝ නෙවෙයි, විචාරකයන් එහෙම කියනවා. මම ඒකට විරුද්ධත් නැහැ. ඒ වුණත් මේ කෝට්ටේ යුගයේ සාහිත්‍ය අපි හඳුන්වන්න ඕන විවිධත්වයක් තියෙන සාහිත්‍යය. ඒක ඒකාකාරී සාහිත්‍යයක් නෙවෙයි, විවිධත්වය ඉතාම හොඳටම පිළිබිඹුවන සාහිත්‍ය යුගය තමයි කෝට්ටේ යුගය. මම ඉතාම කෙටියෙන් සඳහන් කරන්නම්. අර ගම්පොළ යුගයේ ඇති වූ සංදේශ සාහිත්‍යාංගය කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍ය පහක්ම රචනා වීමෙන් ඉතාම දියුණු තත්ත්වයට පත් වුණා. ඉතින් සංදේශ සාහිත්‍ය කියන එක අපේ රටේම ඇති වෙච්ච එකක් නෙවෙයි, භාරතයේ කාලිදාසගේ මේඝදූතයෙන් තමයි සංදේශ කාව්‍ය. ඒගොල්ලෝ සංදේශ කියන වචනේ නෙමෙයි පාවිච්චි කරේ, දූත කාව්‍යය කියලා. ඒ තමයි මේඝදූතය. මේ ලෝකයේ තියෙන ඉතාම පැරණි හා ඉතා විශිෂ්ටම සංදේශ කාව්‍ය නැත්නම් දූත කාව්‍යය තමයි කාලිදාසගේ මේඝදූතය. එකම විරිතකින් ලියලා තියෙන්නේ. ඒ තමයි මන්දා ක්‍රාන්තා කියන විරිත. කච්චිත් කාන්තා විරහ ගුරුණා ස්වාධිකාරාත් ප්‍රමස්තක් සාපේනාස්තංගහිත මහිවා වර්ෂභෝග්‍යේන බරුතු. ටිකක් දිග විරිතා. මං ඔය පේලි දෙකක් කිව්වේ පටන් ගන්න තැන. ඒ වගේ ලියපු ඒ දූතකාව්‍යයේ මේඝදූතය අනුකරණය කරමින් ඒකෙන් කිසියම් ආභාෂයක් ලැබමින් අපේ සිංහල කවියන් සංදේශ කාව්‍ය රචන ඒ සාහිත්‍යාංගය අපිට අඳුන්වලා දුන්නා. බොහොම වැදගත් සාහිත්‍යාංගයක්. අර සාම්ප්‍රදායික වශයෙන් මෙතෙක් තිබුණු දේ බොහෝ වෙනසකට භාජනය. අපේ දේශීය වටපිටාව, සෝභා සෞන්දර්ය, විහෙර විහාර, ඇලදොල, ගංගා ආදී මේ සියලුම දේවල් ස්වාධීනව ඒවා පිළිබඳ වර්ණාවක් අපිට ලකින්ට ලැබෙන්නේ සංදේශ කාව්‍ය නිසා. හැබැයි සංදේශ කාව්‍ය සම්පූර්ණයෙන්ම 100%ක්ම ස්වාධීන නැහැ. 50%යි. 50%ක් ගතානුගතික. ඒ කියන්නේ සංස්කෘත සාහිත්‍යයේ ආභාෂය ලැබුවා. සඳවැණුම, හිරුවැණුම, එහෙම නැත්නම් චන්ද්‍රෝදය, සූර්යෝදය වගේ වර්ණාවක් ගත්තම ඒවා සම්පූර්ණයෙන්ම සංස්කෘත කාව්‍ය මාර්ගයේ තමයි අනුගමනය කළේ. ඒ උපමා රූපකම තමයි අරගෙන තියෙන්නේ. ඒ උපමා රූපකම භාවිත කරමින් තමයි වර්ණ. නමුත් අර මම කියන ලද වෙනත් මම කෙටි කරන්න ඕන නිසා කියන ලද වෙනත් වර්ණාවලදී මුළුමනින්ම ස්වාධීනත්වයක් තියෙනවා. ඒකයි 50-50 කිව්වට වැරද්දක් නෑ. ඊළඟට කෝට්ටේ යුගයේදී ලියවුණා විවිධ සාහිත්‍ය. මම ඉතාම කෙටියෙන් කියන්නම්. අපිට පළමු වරට ප්‍රශස්ති කාව්‍යයක් ලැබෙන්නේ කෝට්ටේ යුගයේ. ඒ තමයි පෙරකුම්භාසිත. පද්‍ය 140කින් සමන්විත පෙරකුම්භාසිත. අංග මංග ජමංගලෙන් වැඩි බිංග මෙන් මුනි පා කමල්වට වගේ දිග විරිත් යොදා ගනිමින් ඒ පෙරකුම්භාසිත රචනා වුණා. ඒ නිසා අපිට අඩුවක් තිබුණු ප්‍රශස්ති කාව්‍යයක ආරම්භය සිද්ධ වුණේ කෝට්ටේ යුගයේ. ඕන තරම් තියෙනවා.
තම්පු කාව්‍ය මේ මේ ප්‍රසත්ති කාව්‍ය නමුත් අපිට ඔය මුල්ම ඊළඟට කෝට්ටි යුගයේදී මේ භක්ති කාව්‍යකුත් තිබුණා මං කිව්වනේ බුස්සරණ ගද්ද භක්ති කාව්‍ය සම්භාව්‍ය භක්ති කාව්‍ය බුස්ස වෙන්න බුදුගුණ අලංකාරය වීදාගම මෛත්‍රියේ මාහිමයන්ගේ බුදුගුණ අලංකාරය ඔන්න භක්ති කාව්‍ය ඔය බුස්සරණේ තියෙනම සිද්ධිම තමයි පද්‍යයට නැගලා තියෙන්නේ එතකොට අර ආකෘතිය අතින් වෙනස් වුණා ඒක ඔක්කොම සිව්පද කාව්‍ය කෝටි යෝගේ ඔක්කොම සිව්පද කාව්‍ය එකක් කරෙද්දි එක කාව්‍යයක් කරෙද්දි ඒ වුණාට ඒකෙත් විරිත් තියෙනවා ඒක සංස්කෘත විරිත් යොදාගෙන තියෙනවා මම පස්සේ කියන්න. එතකොට ඔය බුදුගුණ අලංකාරය භක්ති කාව්‍ය. ඒ බුදුගුණ අලංකාරය පද්‍යය තමයි අර අරහං කියන බුදුගුණය අර තරම් සරලව වීදාගම මහිත්‍ය ආදිරෝ කියපු විදිය තමයි මම අර කවියක් කලින් කිව්වේ. රහසත් පවුනකොට කෙලෙසෙන උදුරකොට කියේ මේ බුදුගුණ අලංකාරයේ අපි ඒ කවි කටපාඩම් කරලා තියෙනවා මේ පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ අපි ගුත්තිලේ ගෙව්වේ මේ 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 උසස් පෙළට ඇවිල්ලා උපාධියට නෙමෙයි අපි කිව්වේ 6 7 8 බුදුගුණ අලංකාරයේ ගුත්තිලේ කිව්වේ සැලිනි සංදේශේ සංදේශ කාව්‍ය අතර විශිෂ්ටම සංදේශ කාව්‍යයක් ඒ තමයි ධුනි කාව්‍යයක් හැටියටත් විචාරකව හඳුන්වනවා කෞසලමින තමයි ධුනි කාව්‍යයක් හැටියට රසත් ධුනි කාව්‍යයක් හැටියට හඳුන්වනවා මේ ඒ එක විරිතකින් රචනා කළා. එක විරිතකින් රචනා කරපු පොත් දෙකයි මුළු සිංහල සාහිත්‍යෙම තියෙන්නේ. එකක් තමයි කෝට්ටේ යුගයේ රචනා කරපු සැලලින් සඳේ. ඒ තමයි සමුද්‍රඝෝෂ විරිත. සමුද්‍රඝෝෂෙන් විරිතෙන් තමයි මුළු කාව්‍යම රචනා. තව එකක් තියෙනවා මේ යුගයට ආйти නෑ. ඒක සීතාවක යුගයට ආйти. ඒ අලගිය වන්නගේ සුභාසිතය. අර පින් මද පුතුන් 100ක් ලදුවත් සමුද්‍රඝෝෂ. ඒක සුභාසිතය. එක විරිත. ඒ සමුද්‍රඝෝෂ විරිත. ඔච්චර පද්‍ය කාව්‍ය දෙකක් තියෙන්නේ. නමුත් ඒක සීතාවක යුගයට යන්නේ මේක කෝට්ට. එතකොට අනිත් සංදේශ කාව්‍යයේ ඔලිනුත් ගිරා සංදේශය ස්වභාව సౌందර්යයේ අග්‍රගාන්න කාව්‍ය සංදේශ කාව්‍ය අතර ඊළඟට මයූර සංදේශය කෝට්ට යුගයේ නෙවෙයි ගම්පොළ යුගයේ අලංකාර නිර්මාණයේ අග්‍රස්ථානයේ හැම. එතකොට රාහුල මාහිමයන්ගේ තොටගමුවේ රාහුල මාහිමයන්ගේ සැල්ලිහිණි සංදේශය තමයි වස්තු වෛචිත්‍රයේ ප්‍රමුඛ කාව්‍ය. වස්තුවක් කිසියම් සිද්ධයක් විසිතරව වර්ණනා කිරීමේ ශක්්‍යතාව ඉතාම හොඳට පිළිබිඹුවන ග්‍රන්ථය තමයි සැලලිහිණි සංදේශය. ඊළඟට පෙරකුම්භාසිත ගැන පොඩ්ඩක් කිව්වා. ඊළඟට මේ අපිට සුභාසිතේ වගේ මේ උපදේශ කාව්‍යයක් කෝට්ටේ යුගයේදී රචනා වෙනවා. එන උපදේශ කාව්‍යයක තිබුණු අඩුවත් කෝට්ටේ යුගයේ සම්පූර්ණ වේ තමයි ලෝවැඩ සංග්‍රහ. මේ කවුරුත් දහම් පාසල් යන අය කියන ලෝවැඩ සංග්‍රහවත් වීදාගම මෛත්‍රිය මාහිමයන්ගේ ග්‍රන්ථයක් හැටියට සලකනවා විතරක් නෙවෙයි උන්වහන්සේ විසින් රචනය කළ උපදේශ කාව්‍යයක අඩුවත් එතන පේනවා. ඊළඟට මහා කාව්‍යයක් ඇති වුණේ දඹදෙණි යුගයේ කෞසලුමිනේ. මෙන්න කෝට්ටේ යුගයේ දෙවන මහා කාව්‍ය සිංහල සාහිත්‍යයට දායාද කරනවා වීදාගම ඒ තමයි කාව්‍යශේකරය. එතකොට අර මේ ජාතක කතා පිළිබඳ නැවතත් මේ දඹදෙණි යුගයෙන් නැවතුණානේ වස්තු විශ්ය කර ගැනීම ජාතක කතාවක් ඔන්න ආයිමත් පටන් ගන්නවා කුරුණෑගලත් නැ ගම්පොළත් නැ මෙන්න කෝට්ටේ යුගය ඒ තමයි සත්තුබත් ජාතකයේ වස්තු විශ්ය කරගෙන සර්ග පහළොවකින් යුක්ත මහා කාව්‍යයක් කාව්‍යශේකරේ නමින් තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් වහන්සේ විසින් රචනා කරලා තියෙනවා. එතකොට මහා කාව්‍යකුත් ඔන්න එනවා විවිධත්වය පේනවනේ කෝට්ටේ යුගයේ ස්වර්ණමය යුගයක් කියවට වැරද්දක් නැ. එතකොට ඒ කාව්‍යශේකරයත් විචාරකයන් මහා කාව්‍යයක් හැටියට මොකද සර්ග බන්ධනේ තියෙන්නම ඕන මහා කාව්‍යයක. සර්ග බන්ධෝ මහා කාව්‍ය කියලා නේ කියන්නේ. එහෙම සර්ග බන්ධනේ සර්ගය කියන්නේ වෙන දෙයක් නෙමෙයි චැප්ටර්ස් කියන්නේ මේ පරිච්ඡේද කියන එකයි. පරිච්ඡේද තියෙනවා. ඒ ඒවයි ගණන් කියලා තියෙනවා. අඩුම ගාන වැඩිම ගාන. මහා කාව්‍යයක අඩුම 8ක් තියෙනවනේ වැඩිම 30ක් තියෙනවා. ඊට වැඩි වෙන්නත් බෑ. 8ට අඩු වෙන්නත් බෑ. ඒවා බොහොම තදබල නීති රීති මහා කාව්‍යයක් රචනා කරන්න ඕන නීති රීති පද්ධතියක් යටතේ ඒවා ඛණ්ඩනය කළොත් මහා කාව්‍යයක් වෙන්නේ නැහැ. ඒක තදින්ම සංස්කෘත කාව්‍යචාරකයන් විසින් කියලද. මේ සියලු කාව්‍යයන්ටම වඩා ඔබ අප ඔබතුමාත් මං හිතන්නේ එහෙම වෙන්නේ නැති ගුත්තිල කාව්‍ය ගැන අමතක කරන්න බෑ. ඒ කෝට්ටේ යුගයේ වැත්තෑවේ මාහිමයන් විසින් රචනා කරන ලද ගුත්තිල කාව්‍ය ඉතාම විශිෂ්ට කාව්‍යයක් හැටියට සිව්පද කාව්‍යයක් හැටියට අගය කරනවා. මොකද ඒ ගුත්තිල කාව්‍ය රචනා කිරීමේදී අර සංස්කෘත කාව්‍ය මාර්ගයත් සිංහල දේශීය කාව්‍ය මාර්ගයත් කියන දෙකම
උපයෝගී කරගෙන තමයි ගුත්තිලේ රචනා කරලා තියෙන්නේ. සමහර වර්ණවලදී සංස්කෘත කාව්‍ය මාර්ගය අනුගමනය කර. නමුත් සමහර සම්පූර්ණයෙන්ම ජන කවි රීතියට අනුගතව තමයි ගුත්තිලේ රචනා කරන්නේ. ඒ නිසා සියලුම සහෘදයන් රසිකයන් ප්‍රමාත්‍රුන් මේ ගුත්තිල කාව්‍ය ඉතාම හොඳ සිංහල කාව්‍යයක්. හැබැයි ගුත්තිල ජාතකයේ තමයි වස්තු විශේෂ කරගෙන තියෙන්නේ. ඒ නිසා කෝට්ටි යුගයේ ඔය මම කිව්වේ විවිධත්වය ඒ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ජාතක කාව්‍ය, මහා කාව්‍ය, සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, උපදේශ කාව්‍ය කියලා ওই විදිහට විවිධ කාව්‍ය විශේෂයන් කෝට්ටි යුගයේ රචනා වීම නිසා විචාරකයන්ගේ කතා බහට ලක් වුණා. කෝට්ටි යුගයේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කියලා. හොඳයි. මට හිතනවා මේ අවසානයකට යන්න පෙර මේ යුග වශයෙන් සාහිත්‍ය පිළිබඳව කතිකාවක යෙදෙන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද කියලා. දැන් අනුරාධපුරයේ යුගයේ අපි සංක්ෂිප්තව ඇවිද ගියා විතරයි. පොළොන්නරුව යුගයට අපි සංක්ෂිප්තව ඇවිද ගියා විතරයි. මේ යුග අතර කොයිතරම් නම් සාහිත්‍යාත්මක වටිනාකම් තියෙනවද අපිට හැංගිච්ච අපෙන් අතහැරිච්ච. සුජිත් අක්‍රවත් සාහිත්‍යවේදියා ගාවට මම එනවා මේ සියල්ලම සංක්ෂිප්ත කළා අපිට අවසානයක් හොයලා දෙන්න. අපේ මාතෘකාවට අනුගතව සිංහල භාෂාවට පාලි සහ සංස්කෘත බලපෑම පිළිබඳව සංක්ෂිප්ත අදහසකින් අපි අවසානය හොයාගමු. මගේ එළඹීම නම් මට දැනෙන හා මම යෙදිච්ච පර්යේෂණ හා අපේ ජීවිතයේ දියවෙන්නේ සාහිත්‍ය හා ඉතිහාස ආභාෂය ඇතුළනේ. ඉතින් ඇත්තටම පාලි ආභාෂය සංස්කෘත ආභාෂය කියන එක අපේ ජාත භූමිය ලැබපු ධර්මතා සනාතන උරුමය. මොකද අපේ පිහිටීම අපේ භූකලාපේ බොහෝ රාජ්‍යවලට භාරතයෙන් ස්වාධීන වෙන්න අමාරු වුණා. අපි භාරතයෙන් ස්වෛරී වෙලා භාරතයක යම් මිතුරු විදියට ජීවත් වෙච්ච දෙයක්. මම මේ කියන්නේ සාහිත්‍ය කලාවේවා කිසිම දෙයක් අන් විෂයන් වලින් බාහිරව අපිට තේරුම් ගන්න බැහැ. අන් විෂයන්යකට සහබද්ධයි. ඒ නිසා අපේ භාෂාවේ හැඩගැස්ම විනීත පිළිවෙල කිරීමට සංවර කිරීමට ධ්වනියෙන් පූර්ණ කිරීමට මේ සියල්ලට මේව දායක වුණා. ධනුකාරකවාදී ලක්ෂණ නිසා දැන් අපි දන්නවා මහානාම රජුරෝ අපේ හෙළහටුවා ගිනි තියන්න මොන හේතුවක් නිසා මේ තිරණය ගත්තද? ඊට පස්සේ විශාල පාලි රැල්ලක් ලංකාවේ එනවා. හැබැයි ඒක කමන්නේ අපිට අපිට ඒ වගේ ස්පර්ශබගව වගේ අපි එක යුගයක එක දවසක මිලිවිසරි කතා කරන්න වෙයි. නැත්නම් අපිට මේ ශේෂමාන පත්‍රිකෙන් සියල්ල తీරන ගන්න බෑ. එහෙම දේවලුත් උනා. කොහොම වුණත් මම කියාගෙන යන්නේ මේ හැම විෂයකටම මොකද අර මම මුලින්ද කිව්වා වගේ පාලි ලේඛන සංස්කෘත ලේඛන එකවස්තකින් ලියුණා මේ සතුරාගෙන් දැනුම හංගන්න ඕන නිසා. ඒක හරි විශේෂ. දැන් මම මේ පරීක්ෂණේ දැකපු දෙයක් තමයි මට වෙලා ගන්න ඇයි මේව පොදු ජනයාට බලා ගන්න පුළුවන් විදියට මෙහෙම නෙවෙයි කියලා. මොකද ඒ යම් සේවයකුත් උනා. මේ විදිහ හැම ආකාරයෙන්ම ගලාගෙන ඇවිල්ලා අර නදිය නොනවත්වා ගලනවා ඒක වළක්වන්න බෑ. අවිචාර යුගෙත්, විචාරවත් යුගෙත්, පරාදීන යුගෙත්, අදීන යුගෙත් සාහිත්‍ය දරයාත් විද්‍යාර්ථියා ජාතියක නැනසිලා අල්ලන්ගෙන. මොකද ඔහු බලාපොරොත්තු වෙන්නේ ලාභය නෙවෙයි. ඔහු බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා. ලෝකේ මොන වෘත්ති කරත් මේ සාහිත්‍යයේ විද්‍යාදරයේ ඉතරයි ශිෂ්ටාචාරයක් අරන් යන්නේ. මොකද අපේ පතපොත අපේ ගුරුවරුන්ගේ මහාචාර්යවරුන්ගේ දැනුම මිනිස්සු විසින්නේ තමන් ගෙවල් වල ගබඩා කරන්නේ. මේ කාගෙවත් එහෙම අයිතියන්නේ එක හරි විශේෂ දෙයක්. ඒ නිසා කෝට්ටි යුගයේදී මම පූර්වයක් කියන අපේ ආචාර්ය මෙහෙණින් වහන්සේත් අපේ මහාචාර්ය ආනන්දයන්ුත් කිව්වෝ වගේ මම ස්පර්ශ කරන්නේ ඇයි කෝට්ට මෙහෙම පුරුද්දයක් ඇති වුණේ කියලා. මං කෙටියෙන් වචන කීපයෙන් කියන එකක් තමයි ಭಾರತයේ මුස්ලිම් ආක්‍රමණ සමුදායකන මුහුණ දීලා මධ්‍ය ඉන්දියාව සුල්තාන් රාජ පරම්පරාව යටතේ දැඩි මුස්ලිම් ආක්‍රමණ සමුකයෙන් විසිරලා ගියා. ඒ අතරේ තමයි විජයනගර අධිරාජ්‍ය දකුණු ඉන්දියාවේ මතුවෙලක සුභාෂ්වර රාජ්‍ය බවට විජයනගර අධිරාජ්‍ය පත් වෙනවා. ඒ පත් වීමේ ප්‍රතිඵලයේදී ලංකාවට ඉතා සමීපව දැනෙනවා සංස්කෘත මලයාලම් ද්‍රවිඩ සාහිත්‍ය වල තීව්‍ර නැගිටීමක්. එතකොට තමයි ලංකාවේ ඇත්තටම කවුරුත් කළා නැහැ මේ වජිර මෙරිගෝල් සහ අලි සෙයිඩ් අබුකර් කියලා මේ සාහිත්‍යමය රචකයෝ දෙන්නෙක් ඉතිහාස ගවේෂණ ලංකාවට එනවා කිස්තු වර්ෂ 1300 අගභාගේ. ඒක හරි විශේෂ දෙයක්. ලංකාවේ ඉතිහාසේ කවුරුවත් ඒක හොයලා බලන්න නැති දෙයක්. එක්කෙනෙක් මුස්ලිම් ජාතිකයෙක්, අනෙක් කෙනෙක් ඉතාලි ජාතිකයෙක්. මේ තෙන්නම ලියලා තියෙනවා
කෝට්ටේට රාජධානී එන්න පෙර ලංකාවේ කතිකාවතක් ඇති වුණා රයිගමද රගනගරේ බිහි වෙන්නේ කෝට්ටේද කියලා. ඒ රයිගමේ ගම්පලයේ කතාව අතර ඉන්නේ ඒකයි. මොකද අපි අපේ රාජභූමිය කොතනද කියලා විශාල විවාදයක් දැන් මේ ඊළඟ ජනාධිපති එන්නේ කොහොමද විවාදයක් ඇති වෙනවා. ඒ කාලේ තිබුණේ කොහොමද ඊළඟ දළදා මහන්සිය පිටින භූමිය මොකද්ද කියලා. ඒ පිළිබඳ විවාදය පිළිබඳ මේ දෙන්නම වාර්තා කරලා තියෙනවා. ඒ හින්දා මේ මේ කෝට්ටේ ඇතිවෙච්ච සුවිශේෂ සාහිත්‍ය රසදීප්ත පුනාරුදය කියන්නේ කෑරගල පත්මාවතී පිරිවෙනයි රයිගම මෛත්‍රිය ප්‍රසාද නෙත්පාමුලයි කෝට්ටේ විජේබාහු පුරවැය කියන සාහිත්‍ය ත්‍රිකෝණය. අදත් බලන්න වාගේ ලංකාවේ ප්‍රබල සාහිත්‍යකාරයෝ සියල්ල බිහිවෙන්නේ මේ ත්‍රිකෝණය ඇතුලේ. ඒ කියන්නේ සිනහයකෝරළට අයිති කෑරගල පත්මාවතී විද්‍යාස්ථානය, දකුණු ලකට අයිති විජේබාහු විද්‍යාස්ථානය, රයිගමට අයිති පස්සු රයිගම් කෝරළේ හොරණ ආශ්‍රිතව කොට බෑ. අදත් ලංකාවේ මේ තියෙන විශේෂයක් අපි කතා කරන්නේ මේ කේන්ද්‍රය තුනේ තිබිච්ච දේ ගැන. මේ අලිසෙයි ඩග්වරුයි මෙරිගෝලේ කියන ඉතාලි ජාතිකයයි මුස්ලිම් ජාතිකයයි අරාබිඳන් ඇවිල්ලා ලීලා දෙනවා. හරි විශේෂ දෙයක්. ඒ මොකද ඒකට හේතු වුණේ ලංකාව ඊට පස්සේ ආර්ය චක්‍රවර්තීට යටත් වුණාට පස්සේ අනිත් පැත්තෙන් යුරෝපීය ජාතීන්ගේ තෙරපීම් ඇතුලේ ලංකාව හිටපු සීලුම විද්වත් ජන සමාජ නව රාජ්‍යයකට උදානය හොයද්දී මේ භූමියට සංක්‍රමණය වුණා. විශේෂ දෙය තමයි පෘතුගීසි ආක්‍රමණය හිඳ ලංකාවෙත් ලෝකෙත් හිටපු මුස්ලිම්වරු එක විශේෂයෙන්ම අපි කතා කරන්න ඕන මේ මේ සාහිත්‍ය ප්‍රේමී සුමේරියන් මුස්ලිම් ජන සමාජයක් ඇවිල්ලා කෝට්ටේ රාජධානිය ගොඩනැගුවා. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. එක සුවිශේෂ දෙයක් ලංකාවේ විද්වත් සාහිත්‍ය පර්යේෂණ කරපු අයට මේ සුමේරියන් ආව සුපි මුස්ලිම්වරු ගණනාවක් අපිට උදව් කළා. ඒක තියෙන්නේ අලි සෙයිඩ් අග්බූර්ගේ පොතේ. මේ සියලු කාරණා බලපාලා විජයනගර අධිරාජ්‍යයේ බෝධයත් අවසානයේ අපේ පරාක්‍රමබාහු රජතුමගේ දේශපාලන නැගිටීමත් අර මං කිව්වා වගේ වනවාසී මේ දංකර ස්වාමීන් වහන්සේ දඹදෙනිය අල්ලෝ ශාස්ත්‍රා ලෝකේ උන්වහන්සේගේ සංගණේත්‍ර පරම්පරාවේ ඊළඟ ශිෂ්‍ය පුත්‍රයන්ගෙන් ප්‍රභාවිත සඟුන් වහන්සේලා දෙන්න විශේෂයෙන්ම විජේබාහු නේත්‍රමූලේ ආපු රාහුල හාමුදුරුවෝ ඊළඟට මේ රයිගම් රාජධානියේ නේත්‍රයෙන් ආපු මෛත්‍රිය හාමුදුරුවෝ ඊළඟට කෑරගල පත්මාපති පිරිවෙනේ හිටපු වනරතල හාමුදුරුවන් වහන්සේ කියන ත්‍රිමූර්තිය ලංකාවේ සාහිත්‍ය අධිකාරින් උනා ගියෝ පසකට විසවිලා ගියා. ලංකාවේ ලෞකික සාහිත්‍යයේ අධිපතින් වහන්සේ බවට ලංකාවේ කෝට්ටු ගීත විශේෂ මනරම් සිදුවීම ඒකයි. ලංකාවේ අද සසුනට තියෙන හොඳම පරමාදර්ශය තමයි ඔබ වහන්සේලා නැවත ගන්ත දුහර දැනුමින් මෙතෙන්ට එන්න කියන එක දුන්න එක විශේෂ දෙයක් ඇත්තටම. හොඳයි, අපි ඊටම මේ වටින අදහස් හොයා යාමකට, අදහස් ලුහු බැඳීමකට, ගවේෂණයකට එකතු වුණා යයි විශ්වාසය තිබෙනවා. මම හිතන්නේ අර භික්ෂුන් වහන්සේ කිව්ව වගේ සාහිත්‍ය අනවර්ත ක්‍රියාවලියක්, සංස්කෘතිය අනවර්ත ගමන් කිරීමක්, එක තැන තෙද පාසි බැඳමින් නතර වෙන ධ්‍යාරු වෙච්ච පල් වෙච්ච වලක් නෙවෙයි, ඒ අනවර්ත ප්‍රවාහයක් ඔස්සේ ගලා යන නිසා තමයි අපට ඉතාම ලස්සන සාහිත්‍යයක් උරුම වෙන්නේ. ඉතින් සොයා යමු අපි හැකි හැම මොහොතකම සාහිත්‍යයේ වටින තැන්. ඒ සඳහා ලිවිසරි ප්‍රේමයත් එකතු වෙන්න ඔබට ආරාධනා කරමින් අද ලිවිසරි ප්‍රේමයට වැඩමවා වදාළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේට අපේ නමස්කාර පූජා ගෞරවය පාදාභිවන්දනයෙන් යුතුව පිරිනමමින් අපේ කෘතවේදීත්වය පළ කරනවා. ඒ වගේම මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන ගුරුතුමාටත් බෙහෙවින්ම ස්තුතියි පැමිණියාට. ඒ වගේම සාහිත්‍යවේදී ඉතිහාසඥ සුජිත් අක්කරවත්ත සහෘදයාටත් ඒ හා සමානම ගෞරවයක් ස්තුතියක් පිරිනම්මින් අපි ස්තුතිවන්ත වෙනවා. අද ගායනා සඳහා දායකත්වය ලබා දුන්නු මයුරි කාංචන, චාමර කරුණානායක, ඒ වගේම තරිඳු දිල්ෂාන් තිදෙනාටත් ස්තුතිවන්ත වෙමින් අපි ගායනාවකින්ම අවසානය හොයාගමු. සුත්ත සුන්නිරි තුන්ට තාවෝ එසිඳුහත් කොමරුන්නුතුම් මෙත්ත මංගල කිපුල්වත් පුර නුවරයිපදුන අනුහසින්
Thank you.